వ పడ దాల పూజ పాద త పన ద ా తలు వడ సిటి సంగరతి వసర ేబర ిన్న సవధర సధరియని సరిධ నాාව యస్తాාවද අප රయను కంపావ. අප అ పర్ర ంබී అබ ධර්ම දේශනාව පాదදීමට వడం కර పజ పా తపన త స్వా ి స ా కార ిగాన ి ధ ాం ాధ పాత్ වින් වහන්සේට අරාධනාකර සිටමු අප සිද තිස සත පන්ශීලේ පේටවා ඉන්න අතුර ස්ව්‍රී සද්ධර්මය පවුව ද දසාවධරලෙසට සාදුූ සාදුසා කවනවන්තේ ගුණ බල සත්තුලසි පින්ුවත්නි තිසයන සහිත පංචිසීල සම්පත්තිය පිහිටන්නට නමස් කාරී කියන්න සාදූ 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 නෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දසේ බුද්ධන් සරනන් ගච්ඡාමී බුද්ධහන් සරණංගච්චාමී යම්මන් සලනන් ගච්චමී දමං සරනංග්චාමි තංගන් සරනන්ගඡමි සංගන් සරනංග්චාමී දතියම්පිබුද්ධන් සරනන්ගඡමි දතියම්පි බුද්ධන් සරණංග්චාමී දතියම්පිදම්මන් සරනන්ග්ඡමි දම්මන් සරනංගczaා ඩටියම්පි සංගන් සරනන් ගචමි යම්පි සංහන් සරනංග්ාී කැටියම් පිබුද්ධන් සරනන්ගචමි රම්පි බුද්න් සරනංගා කටයම් පිදම්මන් සරනන් ගචමි තිම්පි දහම්මාන් සරනංගczaා තතියම්පි සංඝන් සරනන් ගච්ඡමි තතියම්පි සංහන් සරණංගච්චා තිසරෙන එක මෙනන් සම්පන්නන් අමභන්තේ පානටිපතාවිරමනී සික්කාපදන් සමාධ්‍යයාමි තිපාතා වරමණී සික්කාපදන් සමාධයාම අදින්නදානාවරමණී සික්කාපදන් සමාධයාමි අධිනාදාාන වෙරමණී සික්ඛාපදන් සමාධයාම ආමි සුමිච්චාචාරාවරමනී සික්කාපදන් සමාධයාමින් ේසු මෙිච්චාචාරාවරමනී ක්පද මසාබාධවරමණී සික්කාපදන් සමාධයාමී සහවාධාවරමනී සික්ඛාපදං සමාධයාමි තුුරාමීර මචිපමාදට්ථානාවරමනී සික්කාපදන් සමාධයාමී සුරේරය මං්චපමාදට්ඨා නාවේරපනී සික්කාපදන් සමාධයාමී මී තිසර නෙසහිත වූ මේ තිසරන සහිත වූ පංච සීලය පංච සීලය මාර්දය පල මාර්ග පල නිවාං අවබෝධවීම පිණිසම නි අවබෝධ වී ප පිනිිස මතු ඒවා තිසරණීන සද්ධීම් පංච සීලන් දම්මන්සාදුුකන්සුරකි තංකත්වා අපමාදීන සම්පාදීත ආම පන්තේ ස සමන්තචකවාලේ සු අත්‍රගච්චන්තු දේවතා සදදම්මංමනිරාජසේ සුනන්තු සගමොක්ක දම් දම්ම සවෙනකාලු අයන් පදන්තා දම්ම සවනකා

නමුතසේ භගවෙතු අරහතු සම්මාසම්බුද්දස්සේ නමුතසේ භගවෙතු අරහතු සම්මාසම්බුද්දසේ ස සද සද කවනවන්තය ගුණපෙර සත්පුරුස පින්වත්නේ අබුඩාබිහි පදදිංචිපි අප පින්වත් දම්විික ගමගේ මහත්මාහන නිදහාකර මහත්මය සංති ගමගේ මහත්මය සත්පුරුස පින්ංවතුන් සවිධානය කරන ඉදිදා අභිධර්ම වැඩසටහන මාලාවි හැත්තෑ හත්වන පාඩමයි අදත් මේ විදිට ආරම්භ කරන්නේ කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ටනේ අද අදත් අපි රත්නපුර පදිංච සුපංවත්ව්‍යාපාරික ය පේමසිංහ ඇතිතුුම් ඇතිනේ දූ දරවා නිර්මාණය කළ මිනිපුර අමාස්සාන්ධ්‍ය තක්වනාදාන්න ශීනාශනය සිට අපත් අප සිස් සැපරයකී පඥ්ඥාසර පොඩි හාමුතුරුවොත් මේ විදිහට සම්බන්ධ වෙනවා ඔයත්තන්ට රූප විසිහට ගැන නැවත මතකය අලුත්කර ගන්න අද නැවතත් ඒ අටවිසි රූප ගැන පාඩම මතකයට ගැනීමයි කරන්නේ වතනී කවුරු හරි බ්‍රහ්මලෝකයක ඉන්න බ්‍රහ්මයෙක් රූපච බ්‍රහ්මයක් හරි අරූපවිචර බ්‍රහ්මයක් හරි මම මගේ ආත්මය කියලා ඒ බ්‍රහ්මයා හිතාගෙන ඉන්න මොකටද මොනවද කියලා හොයාගෙන කිවොත් ්‍ර්මයාට මම කියලා මීට අවුරුද්දකට කලින් කතා කරපු ආත්මය සත්වයා කියල මීට අවුරුදු දහයකට පහදවකට කලින් හිතපු කතා කරපු ඒ මොනවත් හබ වෙන්න නැහැ ඒ වෙනුවට ඒකෙනට හම්බ වෙන්නේ විවිධ හීතුවෝන්ගින් ඇතිව වන සිත්පරම්පරාවකුයි රූප පරම්පරාවකුයි අරූපාවචර බ්‍රහ්මලෝකවලන රූනැහැ රූපච බ්‍රහ්මලෝකවල තමයි රූප තියෙන්නේ ඒ බ්‍රහ්මලෝකවල න්න බ්‍රහ්මයෝ ඒ ලබල තියෙන දියුණුවයේ හැටියට හොයාගෙන යන්නයාට පටන්ගන්න ලේසිම ක්‍රමයේ තමයි එය හිත දියුණු කරගෙන ඉන්න කෙනෙක් හින්දා දියුණුකරගත්ත හිතේ හැටි හොඳට අධ්‍යැකීමෙන් දන්න හින්දා නාම දර්මවලින් විදානසනාව පටන්ගන්න එක හැබැයි දිවලෝකවල දේවරු මනුස දෝකන්නේ අපි ආත්මය මම කියල හිතාගෙන ඉන්න එක ගැන හොයංගියෝත් අපිට ඒ පටන්ගන්න ලේසි ඇහැට පේන රූප ධර්මවලින් ඇහැට පේන රූපවලින් තමයි අපිට ඒ පටන්ගන්න ලේසි ැබයි අපි ්‍යනුපදවාගෙන ඉන්නවනන් දෙවුරු ්‍යනුපදවාගෙන ඉන්නවනන් ඒ අයටත්ේඒක පටන්ගන්න ලේසි දියුණු කරගෙන ඉන්න ධ්‍යාන අංගවලින් ඒ සිත්සා චෛල්සක වලින් අපි කියමුකු මනුස්සේක්වේවා දෙවිගනයක්වේවා බ්‍රහ්මයෙක් වේවා තමන්ගැෙන හොයාගෙන යනවා කියලා එතකොට ඒ ඇත්ත නාමරූප බලට තමයි අවධදාානිි උම කරන්න ඕන කෙලවර නතල වෙන නාම රූපධර්මවලින්. නාමධර්ම කිර්වාහම ඉර ඇත්තන්ට අපි ඉගෙන ගත්ත චෛතසික පනස් දෙකයි. සිත්තා සූනාවේ හරි එකසේ විසේක හරි තමයි හම්බ වෙන්නේ. ඒකෙ හැටි ස්වභභාවය හොඳටම අවබෝධවේද්දි එතන ඒ අයි ඒව ස්ථීර්ව තියනයවනමේ ඇතිව නැතුව යන සිත් පරම්පරා, හැම සිතකම චෛතසික ඒ හිතේ හැටියට කුසල් අකුසා සිත්වලට ගැලපෙන විදිහට යෙදෙන විදිහ අවබෝධ කරගන්නවා. රූපවලදී තේ ඇත්තන් එහෙම තමා දැන් අතන්දි නාමදර්මවලදී ඒ අයට හම්බ වෙනවා ඒ හැම දෙයක්ම හටගන්න හේතුවූන්ගෙන් කියලා මොනවාරී හේතු පත්්‍යන්ගෙන් තමයි හටගන්නේ. හේතුපත්්‍යන්ගෙන් හටගන්න නාමුදරම වගේීම තමයි රූපධර්මාන්. රූප ඔක්කෝම විසි අටත් තියෙනවා. ඒ රූප විසියටේ පටව්‍යාපෝතයේචවායෝ, චක්කු සෝත ගහනජීවහා කාය, රූප සද්ධ ගන්දරස ඉස්පලස ස්ත්‍රීභාව පලිසභාව හැදේරූප ජීවිතය ආහාර රූප කියන ඔන්න ඔේ රූපදහාට කෙලම්මම, ටගන්නවා ඒ අයිගේ කලින්බාවලට අදාළ කණමයිෙන් ඒවගේ ඒ ඇත්තන්ගේ සිතින් ඒ ඇත්තන්ගේ උුණුසුමෙන් ඒවගේම ආහාරයෙන් කෙනනොයි හේතු හතරින්. කම්ම චිත්තරිතු ආහාරකෙන හේතුහතරින් කෙලිම්ම හටගන්න රූප අපි කියනවා නිස්පන්න රූප කියලා. ඊට පන්ස අපිට හම්බ වෙනවා තවරූප දහ ඔක්කෝම රූප විසි අටින් දටක් කම්මචිත්තයුතු ආහාර කියන හේතුවන්ගෙන් කෙලිම් ඇතිවෙනකොට. තව අපිට හම්බ වෙනවා දහයක්. ආකාශධාතුව කායවි්ඥත්ත වචීවි්ඥත්තේ ලහෂ්ටා මුදුතා කම්ම්ඥතා උපජේ සන්තති ජරතා අනිච්චතා මෙන මේ විදිහට හම්බවෙනවා පිට රූප දහයක් ඒවා, අ කම්මචිත්තරතු ආහාරකන හේතුූන්ගෙන් කෙලිම්ම ඇතිවනේව නෙමේ. කෙලිම්ම ඇතිවනේවා නොවෙනවා කියල කියන්නේ හේතුූන්ගෙන් ඇති නොවනේව කියලා නෙමේ. මොකද මේ නාමුරූපධර්ම හේතුූන්ගෙන්ම ඇතිවෙන්නේ. ඉබේ ඇතිවීමක් වෙන්න නෑ මවන දෙයක් වෙන්න හැ මෙත නෙමේ කම්මචිත්තරිතු ආහාර කියන හේතුහතරින් කෙලින්ම්ම ඇතිවෙන්නේ නැහැ.ඒ උනාතර කෙලින්ම ඇතිවුණු රූපවල ඒ. ස්භාවේනොත් ඒකට උපකාරවෙමේගේ හිස් ස්ොභාවයේ ආකාසධාතුවත්. ඒවගේම විකාර රූප පහර. ඒකෙ ලක්සන රූප හතරත් කියලට හේතුවන්ගෙන් ඇතිවන රූපවල ස්වභභාවය සම්බන්ධව තියෙන රූප, දහයක් තමයි මේ අනිස් පන්න රූප කියල කියන්නේ. ඒක කෙලිම්ම කර්මයයිෙන් සිතින් උලු සුමෙන් ආහාරයෙන් කියන හේතුූන්ගින් ඇතිවෙන් නැති වනාට ඒ හේතුූගෙන් ඇතිවන රූප දහාටේ තියන ලක්සන සහ ඒ විකාරූප ස්වභාවයාන් ඒව ඇතිවෙන්න තියන ආකාශ ධාතුවාදී ඒ ස්භාව ලක්සන තමයි. ඒ රූප දහාටට අදාලව තියෙන කවුණු කානාරාසයක් තමයි මෙන මේ අනිස්පන්නරූප වල තියෙන්නේ එතකොන් නිස්පාන්නරප ඔක්කෝම දහටයි අනිස්පන්නරූප ඔක්කෝම දහයක් තියෙනවා රූප විසි අට්ටක් තියෙනවා ඉස්පර්සයේ කියලා විශේසරූපයක් නැහැ ගෝජයරූප කියන තැනෑ ස්පාර්සය කියනයකෙන් කියවෙන්නත් මේ රූප විසි අටේතියන පටවිතේචූ වායෝ කියන භූත රූපතුන. එතකොට කම්මචිත්තරේතු ආහාට කියන හීතෝන්ගෙන් කෙරින්ම ඇතිවන රූපදහාට ගණංගද්දි අපි ස්පාර්සයේ ගණන්ගන්නය මොකද මේ පටවිතේචූ වායෝ කියන ඒ රූම ඒ රූපතුන එතනම කියවෙන හින්දා. ඒකත්යක ගනන්ගත්තුූ දනාවයක් එන එක ගණන්ගන්න අවස්්‍යථාවයක් නය මොකද පටවිතීචුවායෝ එතන තියෙන හින්දා. එතකොට රූපවලින් ප්‍රදානම රූප මොනවද කියලැවොත් හතරත් තියෙනවා ඒ තමයි පටවආපූතීචූවායෝකින භූතරූප හතර. රූපවලින් ප්‍රදාන රූප හතරත් තියෙනවා. පටවි්‍යාපූතීචූවායෝන භූත රූප හතර එතකොට ඉතිරිඋනාතවරූප විසි හතරක්, ඒවා අර බය සතර මහා භූතරූප හින්ද මහා භූතරූප හින්ද හට ගන්න රූප. එතුවන මහාභූතරූප, හතර හින්ද ඇතිවන රූපය විසි හතර තමයි මේ උපාදායරූප කල කියන්නේ උපාදායරූප ඔක්කෝම් විසි හතරත් තියෙනවා. ඒ උපාධෑරූප විසි හතර තමයි අපි නිස්පන්නර අනිස්පන්න රූප කළ බිදන්නේ නිස්පාන රූප සම්පූණයම තියෙනවා ඔක්කෝම දහට එතකොට අනිස්පන්න රූප, තියෙනවා දහයා ඒ විදිහට විසි අටයෙන්නේ ඒ විසියටටින් හතදකින් තමයි රූප ූපදවන්නේ ප්‍රධානම රූපහතර ඇතියෙන්නේෙ ඒ තමයි පට ව්‍යාපෝතිීචූවායු. හොඳයි කියන්න බයන්න රූප විසි අටීින් නිස්පාන්න රූප දහට.

භවරූප දෙක ස්ත්‍රී භාව රූපයක් පුරුෂ භාවරූපත් ආහාර රූපය ජීවිතරූපය හදරූපය ගෝජරරප රූප ශබ්ද ගන්ධ හරි බොහ ොහොඳ එතකොට දෙවිදිහතමො ඇත්තොකවේ මහාභූතරූපා දී විදිහටත් නම් වලිනොත්කිවේ ඒ රූප ටික එතනදී ඒ රූප හටගන්නන හේතුමනවද. කම චිත්ත විිතුූ ආහාර එතුනි කම්ම චිත්ත රිතු ආහාර ඔය හේතූන්ගෙන් ඇතිවෙන රූප ඕකෙන් හටගත්්දි හේතූන්ගෙන් ඇති නොවන රූප මොනවදනි හොඳට කරපනාටගන්න කැලිම් ලක්ෂණ රූප හතර උපජය සන්තිචරතා නිච්චතා කියන හතර කෙලිම හට ගන්නේ නෑ ඒ රූප ලක්ෂණ විතරක් නිශසා වන්හන්ස එච්චලද තැන් කරමය සිත උණුසුම ආහාරකෙන හේතුවන්ගෙන් කෙලිම් ඇතිවන රූප කියත් තියෙනවාද එතකොට ඒ දහාට සම්බන්ධව තියෙන කව්නුවලදි කෙලිම් ඇති නොවුනත් අනිත් රූපත් යම්කිසි පත්යකින් හටගන්න ඕන නේ ද පත්යකින් හටගන්න නැති රූප තියෙනවද නෑ සනාශය එක මොනම හරි පත්තකින් හටගන්න ඕනනේ එහමයි හරි එතුට පත්තකින් හටගන්න නැති සරබල්ධාරී රූපයක් හොහි හැරි තැක අපිට හම්බ වේද නිර්වා රූපයක් එතකොට පින්ංුවත්ේ ඔන්න දැන් අපි ඉටික හරි දැන් අනිස්පන්න රූපතහයට එනවා අනිස්පන්න රූපදායි ආකාස ධාතුව ආකාස ධාර්තුව අපිට අජත ආකාසේ රූප පරිච්චේ ද ආකාසේ කියල කොටස් දෙකක් හම්බ වෙනවා එතනදී සේලුම වස්තු වලා පුද්ගලයින්ගේ පැවැත්මට ස්ථානවන ලෝක කුහරේ හඳුන්වන අචට ආකාසය කියලා ඒවාගේම එකට ගණව බැඳිල තියෙන වස්තුවල තියෙන රූප කලාප ඔවුනවුන්ගේ වෙන්කර ලතියෙන ආකාස පරිච්චේදය හඳුන්වනවා ආකාස නෑධාතුව කියලා. එතකොට රූප විසි අටන්. එකක් විදිහත ගනංගන්දී ඒ පරිච්චද ආකාස රබ විසියටටෙන් පරිච්චී ආකා සජත ආකාසේ නිම පරිච්චේ ද ආකාසේ තම එකක් විදිරරි ගණන්ගන්නේ ආකාසධාතුව වෙන්ම ඉපදුනෝ ඉපදීමක් තියෙන සැබෑ පරමාත ධර්මයක් නන්නේෙවෙයි රූප කලාප එකිනෙකාගින් වංවෙලා පවතින්න ඕන කන හිදස තමයි ඒකින් සිද්ධ වෙන්නේ. එතකොට සැබෑ පරමාර්ථ ධර්මයක් නෙමෙයි ඒක නමුත් රූප ධර්මවල එකිනෙකා වෙංකල් තියෙන හිදස තමයි මේකින් ඇති වෙන්නේ. ඉට පස්ස විකාන රූප. විකාරූප ගත්තාම, කායවි්ඥති වචීවි්ඥත්ති ලවතා මුදතා කම් අනතා එතකොට ඔය ඇත්තන්ගේ සරීරයේ අතපය හොල්ලන්න මේ ඉස්සරහාට ඉන්න අහපව පිටිපාසට යන්න හැරන්න මළමුත්‍රා පහ කරන්න කන්න බොන්න ඒ වගේම විවිධ විදිහට සරීදයේ සොළවන්න ඔය වගේ දේවය කරන්න ඔය ඇත්තන්ට හිතා කැතිවෙන්න ඕන ඒ ඇසිත ඇති වනාාට පස්සේ. ඒ චිත්තජයේ වායෝධාතුවේ වේගය නිසා ඒක ඒ ඒ කටයුත්ත කරන්න සුදුසුවන විදිහට ඒ ඒ අතට හරවන්න පුළුවන් බලයක් ඇතිවෙන්න ඕන අපි ඒක හඳුන්වන්නේ කාය විඤ්ඥත්තිය කියලාා. දැන් ඔබ සරීදී ඉසරහටගන්න හෝ පිටිපාසට ගන්න හෝ මොකක්කරි ඒවගේ හිතන්න ඕන ඔබට එහෙම සිතක් ඇතිවෙනවා. එතකොටේ චිත්තජ වායෝධාතුව නිසා ඒ සිත නිසා ඔය ඇත්තන්ද ඒ සරීදයේ ඒ ඒ පැත්තට හරවන්න පුළුවන් විශේෂ ඒක හිතපු විදිහයට කටයුතු කරන්න පුළුවන් විසේස රූපයක් හැදෙනවඒ එක කාය විඤ්ඥත්තිය මොනවහදයක්නකොට ඒකට සිතක් ඇතිවේද්දිී ඒ හිතේ බලයෙන් පිංවර්නය සරීදී අවව හසුරුුවන්න පුළුවන් විදිහේ කාලාණාවක්යෙරනවා ඒක කාය විඤ්ඥාත්තිය වචී වි්ඥාත්්‍යයත්තව වගේ කතා කරන්න අපිට ුවමනාාවෙනකොට ඒ කතාකාරන්න පුළුවං විදිහට ඒ වචන හැදන විදිහට සබ්දී මෙහෙවන බලවිශේෂයක් හැදෙනවා අර සිත ඇතුූ උනාට පස්සේ ඒ තමයි වචී විඤ්ඥාත්තිය කෙර කියන්නේ. කයිවිඥති වචීවි්ඥති රූප ලහුතා මුදතා කම් අ්‍යතා දැන් අරකායිවි්ඥත්ති වචීවි්ඥත්ති කියන රූප දෙකල් දැන් අවස්්‍ය වෙන්නේ අපිට කතා කරන්නයි ඒවගේම සරීරයේ මොනොහැදයක් කරන්නයි. ඒ සරීයේ මොලුහරි දෙයක් කනවනම් කතා කරනවනම් එ ඒ වෙනකොට ඇස්සල පෙරීම කංවල ඇහීම සිද්ධ වනේඒ ප්‍රසාදරූප දස්සක එකවා. චිත්ත රතු ආහාර කියන හේතුූගෙන් හටගත්ත ඒවා තමයි මේ විදිහට හැසුරෝමිින් මේ අදාළ කාරණාව කරන්නේ. ඒක ඇන සරීදයේ මොනහරිකරන වනම් වචනය මනුහරිකරනවනක් ඒවා කරන්නේ. අර හේතුූන්ගෙන් හටගත්ත ඒ වගේ.ො කෙලින්ම හේතුවන්ගේ මේ ඇතිවුන් ඇති වනාට සත්පුලස පින්වර් නී. අර ඔක්කෝම රූප හේතුවන්ගෙන් ඇතුවෙලා තියෙනෙ මේ ඇතිවෙන්න යම්යම් හේතු බලපානවා. යම්යම් පත්ය බලපාන පත්ව වලින් හටගන්නේය කිසිහට කියනවා. එතකොට ලහුත්තා මුදුතා කම්මාඥතා කිරවාහාම, ඔය ඇත්තන්ගේ අරේ කම්මචිත්තරේතු ආහාර කියන හිීතූන්ගෙන් ඇතුවුණු රූපදර්මවල සැහැල්ලුකම ලහුතා වෙනවා එතකොඩ කම්මචිත්‍රරේතු ආහාරකින හිීතූන්ගෙන් ඇතිතුවුණු රූපවල පද නැතිකම මුදුතාව වෙනවා තොට කම්මචිත්තයේතු ආහාරකෙන හීතුූන්ගෙන් ඇතිවුණු රූපදරම ඒ ඒ කටිවිතුවයට ඒ කිය්‍යාවට යොදවන්න පුළුවං විදිහට වට උරොත්තු දෙදන ස්වභාවයට අපි කම්ම්්‍යතා කියෙන කියනවා. මේ විදිහයට අ අනෙක් රූපවලින් ගත්තට ප ඇස්සේ. විශේ ගුණදරම වගේයක් තමයි නැත්තන්ගේ ඒ රූපවලට අදාළ විශේෂ ගුණයක් තමයි අපිට මෙතන්දී පේන්නේ දැ සමහර වෙලාවං වලට විවිධ ශෘතු වෙනස් සීම් ගං වතුර ඒ වගේ විවිධ දේවාල්ලයක සරීදී ඇතිවන අපහසුකං බරගතිය නමන්න දිගයන බැරි ස්වභාවේ ඔය වගේ විවිධ දේවාල් ඇති වෙනවා. එතකොටට ඒව පසු පාසතියෙන්නේ මෙන්න මේ ලහුත්තා මුදතා කම් අ්‍යතා කියන ඒව ඇතිනැතිකම්. එටවද ලක්සණ රෝප හතරත් තියෙනවා. ලක්සන රෝප හතරක්කිවවහාම උපචය. සන්තති ජරතා අනිච්චතා උපජය සන්තති ජරතා අනිච්චතා එතකුට සත්වයෙක්ට තියෙන්න ඕන රූප සම්පූර්ණවෙන්න කලින් ඒ ඇතිවන රූපයන්ගේ හටගෑම්ම උපචය කියලා හඳුන්වන්නේ රූප සම්පූර් වනාට පස බිඳිබිඳී යන රපව වෙනුවට අහපවහපව් පහළ වන රූප ධර්මවල ඒ උපාදය සන්තතිය කියලා කියනවා දැං රූප සන්තතියකි වහම ඒ ගැන කතා කරන්නේ ඒවගේම රූපයන්ගේ දිලාපත්වීම ජරතාීම ජරතා කියන ලක්ෂණය ඒවගේම රූපයන්ගේ බිඳිබිඳීෑම අනිච්චතා කියන ලක්සනය මෙන්න මේ විදියට අර රූප ධර්මවලකුම කම්මචිතරිතු ආහාර කියන හිීතූන්ගෙන් හටගත්ත රූප ධර්මවල ලක්සන තමයි මෙන්න මේ රූප හතරින් පේන්නේ. එතකුට පිංවර්ත්නී පරි්චේද රූපය, විකාර රූප පහා, ලක්සන රූප හතර කිව්ව මෙන්න මේ රූප දහය, කෙලිම්ම කර්මය සිත උණුසුම ආහාර කියන පත්්‍යවලින් කෙලිම්ම හටගත්ත රූප නෙමයි දැන් කෙලින්ම තමයි අර රූප දහට ඇති වුනේ හැබ මේ දහය කෙලිම්ම ඇතිවුන්න නැහැ එවුනාට පත්‍යන්ගෙන් තමයි ඇතිවෙන්නේ ප්‍යන්ග කෙලිම් ඇති නො වුුණත් පත්‍යයන් නිසා ඇතිවන මේ රූප දහය හඳුන්වන්නේ අනිස් පන්න රූප කියලා මේ රූපවලින් විඤ්ඥාත්ති රූප දෙකේ ආයස එක චිත්තක්ෂණයයි. මේ රූප දෙකින් විඤ්ඥාත්ති රූප දෙෙක් රූප දෙකේ ආවස එක චිත්තක්සණයයි. උපජය සන්තති රූපවද ආයස ඇකුඩාසන එකයි. ජලතා රූපයේ ආවස කුඩාසන හතලිස් නවයයි. අනිච්චතා රූපයේ ආයස කුඩාසන එකයි. ඉති රූප ඇවිසි දෙකේ ආවස චිත්තක්ෂන දා හතයි. එතකොට රූප විභාගයේදී. රූප සියල්ලම ලෝබාදී හේතු නැතිහින්ද අහිේතුකයි දැන් අහේතුක කියන වචනයේ කියන කොටම අපිට හම්බ වෙන්න හේතුහයක් මොනවදේ හේතුහය. ලෝපදේශමෝහා අලෝප අදෝෂමෝහ එතකොට ලෝබදය සමෝහ, අලෝබ අදෝ සමෝහ කියන හේතු තියෙනවද මේ රූපවල බොහ මොද එතකොට මේ රූපහ ඇතිවෙන්න මොන හතුවලින්ද එතකොටඒ කරමය කියන එකයේදී ඒ ජවන්සිත්වල මේ ලෝබ දේශ මෝවා ලෝබදෝසාමෝ ය දෙන්න බැරිද පුල්වන්ශන්න්නන්ස එතකොට ඒව නිසා තමයි ඒ කරමයේ විපාක හම්බ වෙන්නේ එතොට රූපේ ගත්තහම රූප සියල්ලම ලෝබදේශමූවා අලූබදෝ සමූහ කියන හේතු නැති හින්දා අහේතුකයි. එතකොට රූප විසි අට්ට ගත්තහම කම්ම චිත්තරිතු ආහාර කියන පත්‍යන්ගෙන් ඇතිවන හින්දා සපත්්‍ය වෙනවා ඒක ඇන්නෙ මේ කම්ම චිත්තරිතු ආහාර කියන ප්‍රත්‍යන්ගෙන් ක කෙලිම් ඇති වෙනවා කෙලින් ඇතු නොවුනත් වක්‍රමහරි ඇතිවෙනවා හේතුන්ගෙන් ඇති වෙනවා ඇතකොට මේ පත්‍යයන්ගෙන් ඇති වෙනවා කෙලීම පත්්‍යන්ගින් ඇතිවනීව දහට අත්තියෙනවා එහෙම නැතුව ඒවගේ ලක්සනාදී විදිහයට ඒ වදහ අක්තියනවා ඔක්කොම් විසි අටත්තියනවා විසි අටම පත්්‍යන්ගින් ඇතිවෙන්නේ අදරසන්න එකට ඒ දාහ පත්තියන මොක්දැත ම එකත් මොකට පත්යත්වයෙන් නන්න නිවාර මොක දැන් අර අපි ඉගෙනගත්ත ඒ දහාය නිසානේද අ ඉගනගත්ත දහ අට නිසානේද මේ දහයි මේ විදිට හම්බ වෙන්නේ. අපි දැන් ඉස්සරහට කියනවා මේ දහාය හටගන්වන පත්්‍ය මොනවද කියලා. ඉසරහ පාඩොනිද හම්බ වෙනෝ එතකොට ආශ්‍රවයන්ට විසේවන හින්ද මෙව ශාස්ත්‍ර වෙනවා මාස බවාසව, දිට්ඨාසව අවිච්චාසව කියන ඔන්නඔේ ආශ්‍රවධර්ම ඇතිවෙන්න හටගන්න ඇවිසයක් මෙවිසේ වනහින්දා මෙව ශාස්ත්‍රව වෙනවා. එදොට කම්ම චිතයතු ආහාරකීන පත්්‍යන්ගෙන් හටගන්න හින්දා මේවා සංකත ධර්ම වෙනවා. කර්මේසිතු උණුසුම ආහාර කියන පත්්‍යයන්ගේෙන් ඇතිවනහින්ද, මේවා සංකත ධර්ම වෙනවා. ලෝකේට අයිතිහින්ද මෙවා ලෞකික වෙනවා. කාම තන්හාාවට විසේ වනෙහින්ද මෙවා කාමාවචර වෙනවා. කාමභූමි ඔක්කෝම කීයක් තියෙනවාද කාම්භූමි එතකොටේ කාමතන්හාාවට විසේවනහින්ද කාමාවචර වෙනවා අරමුණු ගන්නේ නැතිහින්ද අනාරම්මන වෙනවා. එතකොට රූපා අරමුණු ගන්නය සිත තමයි අරමුණු ගන්නේ. එති ඉනිසා නාරම්මණ වෙනව වෙනවා. කලේසියන්වාගේ ප්‍රහනයේ කළයුතුයේවා නොවනෙහින්ද අප්‍රහා තව වෙනවා. දැන් කිරෙස් ප්‍රහනය කරන්න වෙන සිත්වල හිත්වල ඇතිවනි කිරෙස් තමයි අපි පහනය කරන්න ඕන හැබැ රූපවල එම කලෙස් ඇතිවීමක් වෙන්න එසා අපහා තව වෙනවා. ප්‍රසාද රූප පහා. ආධ්‍යාත්මික රූප කියලා හඳුන්වන්නේ ඉතිරි රූප විසි තුන බාහිර රූප කියල හඳුන්වන්නේ ප්‍රසාද රූප පහ අධ්‍යාත්මික රූප එතකොට ඉතිරි රූපටික බාහිර රූප. මම මගේ ආත්මය කියලා මේ විදිහට සත්්‍යයා පුද්ධලයා ඔයි විදිහට ගත්තාම සත්ව සරීරයට අයිති රූප සියල්ලම සාමාන්‍යයෙන් අපේ හඳුන්වන්නේ ආධ්‍යාත්ම රූප කියලා ආත්නභාවයකට අයිති වන රූප සමෝහය අතුරින්. ප්‍රසාදරූපයන් ගැන ආත්මවසයෙන් සලකීම තන්හාවත් අධිකවතියනෙහින්දා ඒවා විශේසීම ආධ්‍යාත්මික කෙන නමේ දීලා තියෙනවා. ප්‍රසාදරූප පහ හදේරූප කියන මේ හය වස්තුරූප වෙන්නේ. ප්‍රසාදරූප පහත් හදේරූප එය කියන මේ හයක්. එතකුට කෙනෙක්ට වස්තුරූපයක් නැතිව සිත හටගන්න පුළුවන්ද කෙනේගේ හිත වස්තුරූපයක් නැතුව හට ගන්න පුළුවන්ද ැ වස්තුරූපයක් වස්තුරූපයක් වමනයි කොයි භූමි වලටදම අවල හරහර රූප භූමි අරන්න අනිත් භූමිවල අසංජ සත්‍යයත් ඇරෙන්න්න වස්තු රූප කෝන වෙනවා එතකොට අසංජ සත්්‍යය වස්තු රූපයයක් යනවද ඒකට හේතුූ මොකක්ද නිසා සිතක් නැති හින්දී කරන හිතක් ඇතිවෙන්න වස්තුරූප ඕන වෙන්නේ එතකොට සිතක් නැහැ සිතක් නැහැ නාම ධර්මම නැහැ ඒ අසාං ජ සත්‍යය එලසා වස්තුරූප නැහැ අරූපිභූමවල රූපේ නැහැ ඒ වඋනාට කාමභූ මේ කොළහයිත් රූපභූම පහලවකත් අසා්‍යසාක්්‍යය ඇරන්න මේ වස්තුරූප තියෙනවා කෙනෙක් අන්තරා භවයක් ගැන කතා කළුත් ඊළඟට උපදිනකම් කොහහි හරි තැනක ඒකෙනා ගැවසෙනවා කියලා කිවවෝ අපිට ඩොකුවෝ පස්සනයක් එෙනවා ඒකෙනාගේ වස්තුරූපය ඒකනේ කාමභූමිය න එතකොට එ අයිඉන්නේ අදරූපී භූමිියෝ හෝ වසංසත්්‍ය කියහිලරෑනේ එතුවර මේ කාමභූමිම දෙයාගේ වස්තුරූපය පහල වනේ කොහොමද ඒ වස්තුරූපයේ සිත්පාල වෙන්න කොහොමද ඒ වස්තුරූප ආකාණ්ඩයම පවතින්න කම්ම චිත්තරතු ආහාර කියන හේතු ටික ලැබෙන්නේ කොහොමද එතනදී ඒකිනාගේ ඇයි ආහාර සහ ඒ සරීද ස්වභාවයක් වස්තුරූපයේ තියෙන්නේෙ කොහේද මොනමගේ ආයතනයක් එක්කද මේ වගේ පස්න ගොඩක් අපිට ඇති වෙනවා එතකොට අන්තරා භවේ කියන්න මොකක්ද කෙ ැහුව ඒක හිතලුවක් මනස්කාතයක් විතරයි එතකොට ඉතිරූප විසි දෙක අවත්තු රූප වෙනවා රූපහයකට වස්තුරූප කියන නම දීලා තියෙන්නේ විඤ්ඥාණයන්ට වස්තු වන හින්දා එතකොට සිත් හට ගන්න ස්ථානය වන හින්ද තමයි අපි වස්තු කියන නම මේහයට දීලා තියෙන රූප හයකට ප්‍රසාද රූප පහත් විඤ්ඥාති රූප දෙකත් කියන මේ රූප හත ද्වාර රූප වෙනවා ප්‍රසාදරූප පහත් විඤ්ඥාතිරූපදිකත් ද्වාරරූප ඉතිරූප විසේක අදවාර රූප ප්‍රසාදරූප පහ පංචවිඤ්ඥානයන්ට දොරටු වෙනවා චක්ු්‍රසාදය චක්කු විඤ්ඥානයට සෝත ප්‍රසාදයේ සෝත විඤ්ඥානයට ගාන ජීූහා කායක් ප්‍රසාද ගාන ජවහාකාය විඤ්ඥාන වලත ඉතිං ඒවට ද्වාර වෙනවා විඤ්ාති රූප දෙකකායිවා කරමයන්ට ද्වාර වෙනවා තොරට වෙනවා. පසාදරූප පහත් භාවරූප දෙකත් ජීවිතරූප හතත් ද्වාරරූප වෙනවා එතකොට ඉතිරිරූප විසි අධවාර රූප වෙනවා. මේ විදිහට ඒ අවුන් ඉගෙනගෙන ප්‍රසාද රූප පහා භාවරූප දෙක ජීවිත රූපය මේවා මේ අට ඉන්දිය රූප වෙනවා. එතිී රූප විස්ස අනින්දී රූප වෙනවා. ඉන්දීය කියරකයන්නේ යම්තිසි දෙයක්කට අජිපතිකම් කරන ධර්මවලට එතුළ ප්‍රසාද රූප පහ චක්කු සෝත ගාන ජීව්හා කාය කියන ඒ විඤ්ඥාන පහට අජිපතිකම කරනවා. පංචය විඤ්ඥානයෝ පසාදරූපවලට අනුුව උපදින්නේ ඒ ප්‍රසාද රූපය උපදින චක්කු විඥානය සෝත ප්‍රසාද උපදින්න සෝතවිඥානය චක්කු පසාද උපදින්නහ කාය විඤ්ඥානය සෝත ප්‍රසාද උපදින්නේ නැහැ එතකොට ඒඒ මේ වි්ඥානය ඒ ඒ පසාද රූපවල තමයි උපදින්නේ එතකොටඒට රජිපතිකම කරනවා. එතකොටට බාාවරූපදික ස්ති බාාවරූපය පुලස භාව රූපය විදියට අනේ රූපවලට අධිපතිකම් කරනවා ස්තභාව රූපයේ තියෙනවාන උකුල පපු පදීස ඉවාගේීම කොන්්ඩය ශරීරය ආදීවිදියට මුළුමහා ශරීරයේ අනක් හැම රූපවලටම ඒ අධිපතිකාන් කරලා බ බල පෑම කරනවා පुලිස භාව රූපය පහර වනහාම ඒ සම්පූණම බාහුවලට අත පය සරීරය රූම වැවීමදී ඒ කවනු හැම එකකදීම අනිත් රූපවලට අජිපතිකම කරනවා. ප්‍රසාද රූප පහ, ගෝචයරූපහත මේ රූප දොළහා අවධාරික රූප වෙනවා. සංතිකී රූප කියලාත් කියනවා. आप प रूप केला के नवा आपको दावी इसस्थीबाාවය पुरसभावे हदरूप चीवच रूपे आहा रूप पािच्चीध रूप विकार रूप पहा लासन रूप हतरमे रूप दा से सूख समरूप केला कि ना दूरे रूप केलात केन आप पति ग रूप केला किनवा अ सूत्र कमींटर रामटीनवाने एका इतना एक हा दो नवान्य गोच रूप हा केला किवे इसपा से पटविचेच वायो කියन රපතුන වන හින්දා. එතකොට ප්‍රසාදරූප විසේරූප ඕනවන්ට ගැටන හින්ද අවධාරික වෙනවා අවධාරික කියල කියන්නේ තද කමනැඇතාන් ගුරුස්සුකම සිවුන් නොවන කමට අවධාරිදු රූපක කියන්නේ එකනෙකට ගැටඉන්න පුළුවන් ගුරු සුස්භාවයට තද ගටියට සියුම් නැතිකමට. සංතිකයේ රූප කියන වචනය තේරුම ළඟ තියෙන රූප, ප්‍රසාදරූප, ගෝජරූප, අෞදාාරික නිසා පහස්වෙන් දැනගන්න පුළුවන් කමතියෙනවා එලසාඒවා දුර තිබුණාත් ළඟ තිබෙනවා වගේ. ඒවාට සංතිකයේ රූප කියන නමදීර තියෙනවා ඒවා සප්පතික රූප කියය න අමදීරතියෙන්නේ එව්නොවුන්ගෙන් හැපෙන හින්දක්. කර්මයෙන් හටගන්නා රූප දහට උපාදින්න රූප වෙනවා. එතකොඩ ඉතිරූප දහය අනුපාදින්න රූප වෙනවා. කම්මචිත්තරිතු ආහාර කියන හේතවන්ගෙන් ඇතිවන රූප දහාට උපාදිින්න රූප කෙල හඳුන්වනවා ඉතා ඉති රූපටික අනුපාදින්න රූප කෙෙන හඳුන් වනවා. කර්මයෙන් හටගන්න රූප ඉරිදියේදික් පෙන් වනවා, එව උපාදිින්න කියන වචනීතීරු ම මගේ ආදී විදිහට ගන්න එක. එතකොට ගෝජයරූපවල පරමු එක වානරූපය සන්දස්ස රූප වෙනවා, එතකොට රූප විසි අටින් ඇහැට පේන වානු රූපය විතරයි. අනේ රූප විසිහ ඇහට නොප එනෙහින්ද අනි දස්ස රූප වෙනවා. ඔය විදිහට ඒ පිළිබඳ විස්තර දැනගන්න ඕන. ඊට පහන්සේ රූප හට ගැනීමේදී කම්මචිත්තරයතු ආහාර කියලා. රඋපදවන රූපහතරක් තියෙනවා. ඒකින් කරමයකේලකයාන්නේ කාමාවචර කුසාසිද අට රූපාවචර කුසාසිත් පහ අකුසාසිද දොළහ කියන සිත් විසි පහත් එක්ක එකට ඇතිවන, අතීත කුසලා කුසල චේතනාව කියන කරමය ඔය ඇත්තන්ට කලින්භවී කලින්බවවල කලින්බවල ආත්මභාව සිදහස් නම් පරණ බවවල ද වුණත් ඔය ඇත්තන්ට ඇතිවුණු කාමාවචය කුසාසිත් අටට රූපාවජය කුසාසිත් පහට අකුසාසිත් දොළහට වර්තමානයේදී විපාක ලැබෙන්න පුළුවන් අතීතිය ඇතිවුණුයේ කුසලා කුසල චේත්නාවල හැතියට. එවගේ චිත්තේ කියල කියන්නේ පින්වත්න අරූප විපාක හතරයි ඩිපංච විඤ්ඥාණය කියනේ ඒසිත්තිික ඇරෙන්න්න. ඉතිරිෙසි හැත්තෑ පහට. තිරිසිත් හැත්ෑ පහටපුළුවන් රූප උපදවන්න අරූපවිපාක හතරටත් චක්කු විඤ්ඥාන කුසල අකුසල සෝත විඤ්ඥාන කුසලකුසල ගජීවාකායිවිญ්ஞාන කුසල අකුසල කියන ඒදි පංචි විඤ්ඥාණ දහයක් ඇරන්න ඉතිරිසි හැත්තෑ පහටපුළුවන් රූප උපදවන්න මේසිත් උපදින්නේ තමතමං විසින් උපදවන රූපත් උපදවාගෙන සිත්තිික ඇති වෙනකොට රූපත් උපදවාගෙන තමයි ඇතිවෙන්නේ හිත රූප උපදවන්නේ හිත හට ගත් දිමයි. ටිතිභංග සනවලද හිත දුරුුවලහින්දා රූප උපදවන්නේ රූප සිත උපදවන්නේ අර සිත හට ගත් දිමයි. එතකොට ඒවිදිඇත අරූපී භූමිය පැත්තට ගිහාම අරූපී භූමියයේදී රූප ඇතිවීමක් වෙන්නන හමක දරූපී භූමේ රූපය නැති ස්ථානයක් හින්දා. පවන මේ විදිහයට ඒ අවුනු ටිකත් ඔය ඇත්තු වූ දැනගෙන. තව ඉස්සරහාට යද්දී. ඔබට රිතුජරූප ටිකත් හම්බ වෙනවා හෙතුජරූප කෙරකි වහාම තේජෝ ධාතුුව, රූප කොට්ටාසවාගයක් උපද වනවා. එතක තේජෝධාතුවට අප රිිතුව කියල කියන්නේ. එලසා රූප කලාපොෝද තියෙන තේජෝධාත්වෙන් රූප උපදවද්‍යාපීව හඳුන්වන් හිතුච රූප කියලා. ඉරි පස්ස ආහාරජ රූප ඔබ කණබොන දේවල් වල තියෙන ඕෝජාවෙන් ඔබේ සරීරේයම් රූප උපදවනවා. එතකොට ඕජාරූපෙන් උපදවන රූප කොට සහඳුන්වන්නේ ආහාරජ රූප කියලා. කම්මචිත්ත රිටු ආහාන කියන ඔය හේතු හතරින් තමයි රූප උපදවන්නේ. මෙතින්දී රූපයන් අතරින් කරමාදී එකපත්යකින් හටගන්නා රූපත් තියෙනවා. කර්ම දෙකකින් හටගන්නා රූපත් තියෙනවා පත්්‍ය තුනකින් හටගන්න රූපත් තියෙනවා පත් හතරකින් හත හතරෙන්ම හටගන්නා රූපත් තියෙනවා කිසිම පත්තකින් හටගන්්ඩේ නැති රූපත් ඇතියෙනවා. එතකොට පින්ුවත්න කර්මාදී කවනුදිහා බැලූහාම අපිට රූපාතලින් එක පත්තකින් හටගන්න රූපත් තියෙනවා පත්ත දෙකකින් හටගන්න රූපත් තියෙනවා පත්ති තුනකින් හටගන්න රූපත් තියෙනවා හතරකින් හටගන්න රූපත් තියෙනවා කිසිම පත්තකින් හටගන්නේ නැති රූපත් ඇ තියනවා හැබැයි කිසිම පත්තකින් හටගන්නේ නැතිරූප කිව්හාම ඔය ඇත්තු ඒක දැනගන්නකම් වැදි අදහස්සක් නංගන්න එපා. හදරප. හදේරූපේ කිව්හාම ඉන්දීය රූපාට, ට ව්‍යාපූතීජුවායු වන්න ගන්දරස්ස ඕචා කියන ඒ අටයි එතකොට රූප නවේ කරමයින් හටගන්නා රූපයු. එතකොට හෙදේ රූපයි ඉන්දිී රූප අටයි කියන ඒවා කරමජ රූප කරමින් හටගන්න රූප. හෙරද වස්තුරූපයයි ඉන්දී රූප අටයි. එතකොට ඇවි්ඥාතිරූප දෙක සිතින්ම ඇතිවන එතකොටට විඤ්ඥාති රූප ටික පින්වුව සිටම් ඇති රූප වෙනවා. මෙතනද සියදම දේවල් අපිට හම්බවෙන්නේ හේතුූන්ගෙන් ඇතිවන විදිහට. හේතුූගෙන් ට නොගන්නා දෙයක් අපිට හම්බවෙන්න සියෝල්දීවල් හේතුූන්ගෙන් හටගන්නේ නමුත් එතැනදී ඒ සිදුවන ආකාරය තේරුන් ගන්නට ඕන. සංසාර ගමනේදී ඔය ඇත්තන්ට විවිධ ඉන්දීය රූපහම්බ වෙනවා ඔය ඇත්තන්ට ප්‍රසාද රූප පහත් භාවරූප දෙකත් ජීවිත රූපයත් කියන ඒ අට තමයි ඉන්දිය රූප වෙන්නේ එ ඔයඇත්ත සුද්දාාස්්ටක තමයි පටව්‍යාපෝතීජුවායෝ සහ ඒ හතරේ කටයක තුනහ ඇැතිවන වන්න ගන්දරස්ස ඕචා වෙන්නේ. එතකොට ප්‍රසාද රූප පහත්, භාවරූප දෙකල් ජීවිත රූපයත් කියන මෙන්න මේ ඉන්්‍රී රූප ඒවගේ වස්තරූප ඒවා ඇතිවෙනකොට පෙර සංසාරයේ කර්මාදිය කිෙරින්ම ඒකට බලපානවා කර්මාදීෙන් හටගන්න රූපහෙම් බැලුවහාම හදේ වස්තුරූපය ඒවගේම අරකිවව ඉන්ද්‍රී රූපාට ඒ රූපනවය ඔබ කලීම් බාවල සතු මැරීම් නොමැරීම් සොරකක්කිරීම් නොකිරීම් කාම් ඒවාදවා හැසරීම් නොහැසිරීම්. ඒවාගේ බොරුකීම් නොකීම් මද්‍රව ශරීර ගත කරගැනීම් නොගැනීම්. දන්දීම් නොදී මෙයාදී ඇපෙ සංසාරයේ කර්ම බරපානවා කර්මයින් හටගන්න රූප. විඤ්ඥාත්ති රූප දෙක සිටින් හටගන්නේ කයවි්ඥාත්තිය වචී වි්ඥාත්තිය අර ඒ සිත ඇතිවන හින්දා තමයි. විඥාතිරූප ඇතිවෙන ඉස්සරහට එනවනම් පිකිි පාසට එනවාන ඒ සිත ඇති වෙනකොට කාය විං්ඥාති ඇතිවෙන වච්චනයෙන් පිදදයක් පිට කරන්න ඕන්න වචී විඥාති ඇති වෙන ඒක සිතින් ඇතිවෙන්නේ සබ්ධය චිත්ත සිතු කියන එතකොට සබ්ද චිත්ත යතු කියන මේකින් හටගන් මේ දෙකින්ම හටගන්නවා කතාකරන සබ්දය චිත්තජ සබ්දී වෙනවා සුලන් හැමීම ආදිය සිතුජ සබ්දී වෙනවා එතකොට සබ්දය කියන එක සිතත් ඒවගේම හිතු කියන දෙකින්ම ඇතිවෙනවා කතාකරන සබ්දය චිත්තජ සබ්දය ඒවාගේම සුලන් හමනවාගේ එතකොට ඇතිවනයක යුතුජ සබ්දයක් වෙනවා. ලහුතා මුදතා කම්ම්‍යතා කියන මේ විකාර රූපතුන. දැන් ලහුතා මුදුතා කම්ම්‍යතා කියන විකාර රූපතුන හිිතු චිත්ත ආහාර කියන හේතු තුනෙම්ම හටගන්නවා. එතකොට ලහුතාව, මුදතාව කම්ම්‍යතාව. මේවා අනිස්පන්න රූප, කර්මාදිී හීතුවන්ගෙන් කෙලින්ම ඇති නොවන රූප. එතකොට ඒවා ලහුතාමතා කම්මජතා කියන ඒවා හට කෙලින්ම ඇති නොවනාට ඒවා ඇතිකරන හේතු තමයි හිිතුචිත්ත ආහාර කියන හේතු තුන. ලහුතාදී රූප ඇතිවෙන්නේ හොඳ චිත්ත රිතු ආහාරවලින්. ලහුතා මුදතා කම්මාජතාකය රූප ඇතිවෙන්නේ හොඳ චිත්ත සිතු ආහාර කියන හේතවූන්ගින්. එතකොට ඇරිතුව නරක් වුණහාම. හටගන්න චිත්තජ රූප හිත නරක්වුුණ හාම ඇතිවන චිත්තජ රූප වල නොමනා ආහාරීෙන් හටගන්න රූප කලාපවල ලහුතා මුදතා කම්මංජතා කියන තුර ලැබන් එනැහැ. ලහුතා මුදුතා කම්මා්‍යතාකෙන් රූප කලාප නැත්නම් සරීරයේ බර වෙනවා තද වෙනවා සරීරයේ යම කරන්තර යෝක තත්ත්වයක් ඇතිවෙන්නේ හොඳ නැති තත්ත්වයකට පත්වෙනවා. එතකොට අවිනි්බෝග රූපාට ආකා සධාතුව කියන මේ රූපනාවේ පත් හත දෙම්මයි හටගන්න. එතකොට ඉතාම කුඩාදේ හැටියට සලකන පරමාණුවෙන් රූප කලාප බොහෝ ගන්නත් තියෙනවා ඒ රූප කලාප එකිනිෙකට වංකරලා ත්මංකරන ආකාසයකුත් ඒ වගේ තියෙනවා. දැන් පරමාණු ඉතාම කුඩා දේ කියාදී පරමාණුවෙන් මෙන්න මේ රූප කලාප විශාල ප්‍රමාණයක් තියෙනවා ඒව රූප කලාප එකින එකට වෙෙන් කරලගන්න මේ පරිච්චේ දාකාසයක් ඇ තියන වජිත ආකාශය නෙමි මේ කියන පෛචේදාකාසේ තියෙනවා ආකාසදාතුව කිසිම පත්තකින් හටගන්ඩේ නැති එකක් කියලාත් දැනගන්න ඕන කනමාදී පත්‍යන්ගෙන් හටගෙන එකට බැඳ්ල පවතින රූප කලාප එකනෙකාගෙන් විං කරලා ඒවා අතර පවතින ආකාසයත් ඒඒ පත්්‍යංගෙන් විං පත්්‍ය्याන්ගේ ම හටගන්නා රූපයක් හැටියට ගණන් ගැනීමෙන් ආකාසධාතුව කර්මාදී පත්්‍ය හතරේ ම හටගන්නා රූපයක් කියලත්තිෙනවා එහෙමයි අරවිදියට ගණන් අරගෙන නමුසාමාන්‍යෙන් ආකාසදාතුව කිසිම පත්තකින් හට නොගන්නා රූපයක් කියලතමයි අවබෝධී තියාගන්නට ඕන ආකාසධාතුවීෙන් වෙනි අර පරිච්චේ දාාකාශසය ජට ආකාසය නෙමෙයි පරිච්චේ දාාකාසයෙන් වෙනි ඉතාම කුඩා පරමාණය උනත් තියෙන ඒ වය පටව්‍යාපූ තීජූවායු වන්න ගඳර සෝචා කෙර කියනේ සුද්දාස්්ටක රූප කලාප එක නෙකාගින් වෙෙන් කරලා ඇතියෙන එක. ඒවෙන් කරන ස්වභාවේ අර කිව විදිහට කම්ම චිතරතු ආහාරි හේතුවන්ගින් ඇති නොවුනාට අර ඒ පත්්‍යයන්ගේම හටගන්න රූප කලාප විදිහට සලකනවා මේ අන්තිමට කිව්ව කොටසිර ආකාශධාතුව කනවාදී පත්්‍යයන්ගේම හට ගන්නා රූපයක් විදිහට කියලා මොකද ඕනොවුන්ගින් විං කරල ඒවා අතර පවතින ආකාසයක් නිසා. ක්ර කිසිම පත්යකින් හටගන්නේ නැහැ. එත ලක්ෂර රූප හතර කිසිම පත්යකින් හටගන්නේ නැහැ, ඒවා පත්‍යයන්ගෙන් හටගන්නේ නැති රූප හැටියට කියන්නේ. ඒවා කර්මාදී පත්‍යයන්ගෙන් හටගන්නා රූපයන්ගේ ඉපදීම දිරීම බිදීම කියන ලක්සණ ස්වභාවේ විතරක්ම වෙන හින්දා. එතකට උපචයේ සන්තති රූප දෙක කර්මාදී පත්තිෙන් හටගන්නා රූපවිදි හටරං අපේ අටුවාවෙේ සඳහන් වෙනවා. එතකොට ලක්සන රූප හතර. ඇ කිසිම පත්තකින් හටගන්නේ නැති රූප වෙනවා ඒවා පත්තිං හටගන්නේ නැතිරූප විදිහට කියන්නේ කම්ම චිත්තරිතු ආහාර කියන පත්්‍යන්ගෙන් හටගන්නා රූපවල තියන ලක්සන හින්දා ඉපදීම දිරීම බිඳීම ද ඒ ලක්සනවන හින්දා. අවිනිබ්බෝග රූපට ආකාස ධාතුව හදේ රූපයේ ඉන්දිය රූප අට කියන මේ රූප දහට කර්මජ රූපයෝ එතකුට මේවා කර්මජ රූපයු කරමජ කියන වචනයේදී ඔබේ අවධානය එන්න ඕනේමජීවිතේ කලින් කාලයේදී ඔබ ඇස්කරගෙන් තියෙන කර්මවලට ඒවාගේම ඊට කලින් බවවල කරගෙන් තියෙන කරමවලට ඊදත් කලිම් බවල ඔය ත්තු කරගෙන් තියන කර්මවලට ඊදත් කලිම්භවවලට ය ඇතුරගේන්තියෙන කරම ඉවිදියට ගත්තාම දීරිද සංසාරය ඔය ඇත්තු කරගන්තියෙන කර්මවල පමාණ මෙච්චරයි කියලා කියන්න බැරි තරම් දීර්ග සංසාර ගමනයේදී කරගන්තියන කර්මයු ඔය පින්වතුනැට වර්තමානයේදී විපාක් දෙනව ඉක් නිසා තමයියපී මොන බවයේ කොයි බිරිඳ මොන ගැවුණක් කොයිස්සාමයා මොන ගැවුණත් කොයි ඥාතියා මොන ගැහුුණත් කොයි කියෙනා මොන ගැවුුණත් ඒ ඒ ඒ තැන්වලදී මවපී උපස්ථාන් අඹු සමයුතුකන් දූදරු සැලකීමදී කවුණු සිද්ධ කරමින් ඒඒ ඇයගේ සිත්වල අර කර්මය බවට පත්තන සතිධම්ම විචේ විදී පීතිිපස්සදී සමාධී උපෙක්කා ඒවාගේ සම්මාධී ති සංකප්පවාචා කම්මාන්ත ආජීවවායාම සති සමාධී ඒවාගේ අනෙකුත් කර්ම බවට පත්වන, අභිද්‍යා ව්‍යාපාදය මිචාදීත්‍ය අනවිද්‍ය අ්‍යාපාදය සම්මාධිත්ති වගේීම ඒ ඇත්තුූ චීත් නාව කියන ඔය ධර්ම බලවත්තු තියෙන විදියට කුසලය සත්‍යමත්ත තියෙන විදියට පවත්තාගන්න ඕනේ අඩ අුල් අකුසල ධර්ම බලවත්තු නොත් එතින්දඒයට අනාගතී නරග විපාක හම්බ වෙනවා කුසල ධර්ම බලවත්තු නොත්නාම් ඒ ඇත්තන්ට දෙලුවම යහපති සැලසෙනවා කලින් බවවල කරගෙන් තියෙන කරම එය ඇත්තු ඉස්්‍රරහට එනකොට බොහෝම් පරෙස්සමින් කටයුතු කරන්න ඕන පටව්‍යාපෝතීචූවායෝ වන්න ගන්දරා සෝචා කියන මේ සුත්්දාාස්්ටකයු. ආකාසධාතව මේ රූප නවය පත්තේ හතර එම හටගන්න රූප. ඉතාම කුඩාදී හැටියට සරකන පරමානවෙත් රූප කලාප හොඟ අක්තියෙනවා. ඒ රූප කලාප වගන ආකාසය ඒවාතර තියෙනවා. ආකාසධාතුව කිසිම පත්තකින් හටගන්නේ නැති දෙයක් කියලාත්. සඳහන් වෙන වැත්තකොට ඔය විදිහට ඔය ඇත්ත ඒ කවනු තේරුම්ගන්නට ඕන පිින්වත්න මේ විදිහත කර්මාදී විවිධ පත්‍යන්ගෙන් හටගන්න රූප ගැන කතා කරගෙන එනකොට අවිනිබ්බෝග රූපාට සුද්දාාස්ටක ඒවගේම ආකාසධාතුව හදේරූපය ඉන්දිය රූප අට කියන මේ රූප දහට කර්මජ රූප ඒවගේම අවිනිභෝග රූප අට ආකාසධාතුව සබ්දේ විඤ්ඥාත්ති රූපදික ලහුතා මුදතා කම්මාඥතාකෙන් ඒ තුන මේ පහළව චිත්තජරූප. අවිනිබ්බෝග රූපට ආකාසධාතුව සබ්දේ ලහුතාමුතා කම්මාඥතා කියන මේ රූප දහතුන හිතු ජරූප. අවිනිබෝග රූපාට ආකාසධාතුව ලෞත්තා අමුරිතා කම්මා්‍යතා කෙල කියන්න මෙද මේ රූප දොලා හා ආහාරජ රූප. ඔන් නොයි විදිහට කම්ම චිත්තදිතු ආහාර විද්‍යහතිවතේරුන් ගන්න ඊට බස රූප කලාප. රූප කලාපවලද රූපවහට තනිතනියම හටගන්න බැහැ. එතකොට තවත් රූපවලට සම්බන්ධ වෙන්නේ නැතුව නිවම උපදින්න රූපවලට ශක්තියක් නැහැ. රූපවලට ශක්තිය තියන්නේ අනත් රූපත් එක්ක එකට හට ගන්න. මකද සුද්දාාස්ටක නැතුව රූප කලාප ලැබෙන් නැහැ. සුද්දාාස්ටක තමයි රූපවල එකට තියෙන කුඩාම කොට්ටහසේ වෙන්නේ පරමානුවකා සුද්දාාශටක ගුඩාහක් තියෙනවා. එතකොටට මේ රූප ඇතිවෙන නිතරම සමූහ විදිහට. ඒ එක්කක් සමෝහයක අඩුගානීං රූප අටක් ව තියෙනවා මේ කිවව සුද්දාාස්ථකයෝ පට ව්‍යාපෝතිීචූවායෝ ඒ හතර එකට එක තුනහම ඒක ැඩලවෙන වන්න ගන්දර සෝජා කියන ඔන්න ඔඒ සුද්දාාස්්ටකයෝ. එකට ඇති ඒ ඒ රූප සම්මූහවලට අපි වචචනයක් කියයනවා රූප කලාප කියලා. එකට ඇතිවන රූප සමූ හඳුන්වන්නේ අපි රූප කලාප කියලා. එතකොට ඒ රප කලාපයෙන් කලාපේට විංවල ස්වභාවයක් තියෙනවා. ඒ කලාපේට වංවෙන් වූ රූපවලට කෙළ මේ කෙළවරකුත් තියෙනවා. එතකොට රූපකලාපයට අයිති වංවෙන් වූ රූපවලට ප්‍යන්ත පච්චේදයක් නම් නැහැ. එ රූප කලාපයට කෙළවරක් තිබුණාට. ඒ රූප කලාපේයට අයිතිවෙංවෙන් වූ රූපවලට එහම කෙළවරක්නෑ ඔක්කොම එකට තියෙන්නේ.ඇඒ රූප කලාපේ තුළ තියෙන. පට ව්‍යාපූ තීචූවායු වන්න ගන්ධද රසෝජා සුද්දාස්ටක දීවි ඉන්දීරෝක වස්තුරූප ඒවාගත්තාහම මෙවැතිකට තියෙන්නේ එතකොට ඒවිදිට ඒකවුුණු තේරුන්ගන්න ඕන කල්මජ කලාප නව ඇත් තියෙනවා ජීවිත රූපය අවිනි ්බෝගරූප අට චක්කු ප්‍රසාද කියන මේ රූප දහය එකට එකතු වෙලා හැදෙන කලාපේ චක්කුත් දසකේ වෙනවා. කරමජ කලාප නවයෙන් පළවැන්නේ එක චක්කුත් දසක රූප කලාපය මේ ම පාලීන් යනකදී සියෝය ඇත්තාන සිංහලෙන් චක්සුරු දසක කියනවට වඩා චක්කු දසක රූප කලාපය. ජීවිත රූපය අවිනි්බෝගරූප අට. එතකුට මීනවට සෝතාපසාදීකට එකතුනාාම සෝතාපසාදළූ පදස්සකය ඒවාගේ මීනවට, මේ අවිනි භෝගකයන් සුද්ාස්ට කනය එතකොට ඒ නවේයට ගාන ප්‍රසාද එක තුුණහාම ඒ විදිහට ගාන්‍රසාද දසකය ඒ අවේටම ජවහා පසාද එක තුුණහාම ජිවහා පසාරූප දසකය කාය පසාදී මේ අවිනි භෝග රූපවලට නැත්තා සුදදාාස්ටක සා ජීවිතීන්දියටට එක තුුණනාට පැස කාය දසකය ස්ථේ භාව රූපය එකතුුණහාම මේ නවේත් ස්ථේ භාව දසකය පුලස භාවරූපය එකතුුණ හාම පුලස භාවරූප දසකය පදේ රූපය එකතු වුණහාම වස්තු දසක අවිනිභෝග මේ සුද්දාාස්ටකවලට ජීවිත රූපය එකතු වුණහාම ඇජීවිට නවකය ලැබෙනවා හොඳයි එතකොට මට කියන්න මනුස්සයෙක් විදිහට මිනිස් ලෝක උපත්්‍යය ලබනකොට ං කලින්කිරදුුණු පාඩංගල තියෙන් කවරු මතකට රංකියන්න. මිනිස්ලෝක උපාත්තියේ ලබන කොට, ඔය ඇත්තන්ට මෙන්න මේ පෙරසංසාරයේ කලින් බවල දීර්ග අතීත සංසාරයේ මව්පි අම්ඹු සැමි දූතරු නෑ හිටමිතුරං විදියට විධාකාර ඇත්තොත්ඒක ජීවර්ත ඉන්නකොට. ඔබට ඇතුවනු ඒ දවස ගානයේ දිගින් දිගටම ජීවත් ඉන්නතා කාලයක් ඒ ඒ බවල ඇතුවනො කර්මවල වර්තමාන බවයේ ඔබට විපාක දීම් විදියට ඇතිවන ඒ අතීත කරමජ කරමවලින් හටගන්න වර්තමාන රූපවලදී. මංකුස පිරිසිද ගත්්දීම කරමජවසයෙන් රූප කලාප කීයක් හම්බ වෙනවාද යි ස්වාමීන්ස කියන්න බලන්න මනවාදී තුළ කාය දසකේ භාව දසකය වස්තු දසකය එතකුට භාවදසකය කිවීමමකක්ද ස්ී භාවදසකය ෝ පුරුෂ භාවදසකය කෙනෙක් හකුස පිසිඳ ගන්නකොට තරතෙලි පැහැට තියෙනවස්ථාවන ඊට පස්ස ලේපාර්ටද හැල්ල පලවැන් දෙවන තුන්වන සති පහවෙලා ඔන්න දැන් දරුවෙක් ඉන්නව කළ දැනගත්තට පස්සේ දරුග මෝල්ලා එනකොට දරුවු ඇතුළත වැඩිමිින්ද වෙලාවේදී අපි උපදිීන්නේන්න දරුවවා පිමි දර්ුවයෙක් වෙන්න ඕන ගහැන් දරුවෙක් වෙන්න ඕනෙ කළ පාර්ථනා කරමින් යමියම් පුදසත්කාල පුුණ්‍ය කරමාදිය කරමින් කටයුතු කළොත් අපේ පාර්ථනා වි්ට වෙනවාද. ට. හේතුවමකාතය ප්‍රතිසන්ධයත් සමඟමයක විිනිශ්ය වෙන ප හබයි මේ වෙලාවේ කළ යුතු නොනක් කාර දේ මොකක්ද. වැඩමින් ඉන්න දරුවාගේ බාාවරූපය වෙනස් කරන්න පාර්තනා කන කළ නැත්තං ඒ අම්මාසා දරවා දෙදනාගේම නිදුක් නිිරෝගී කම්වර්ලට දෙදනාට පෙරකුසල් මතුවන විදිහට දෙදනාගේ වර්තමානයේ අකුසල් යටපර්තන විදිහට හිත දිටදම්මවේත්නය කුසලේ පිහිටෝමින් මේ බොහොම පතිඵල ලැබෙන විදිහට ජීවිත හසු ඕන එක නේදේ මා න්න්ස ැට දුවක්තිේන පේසන්න්නස සාරාර්ථ සග්‍රහයේ බුද්ධාස රජුරූලියකු අර නශ්‍ය කරනයත්ත එකේ ඉත්‍රී උපත්ති පෝෂ උපත්ති දීම සම්බන්ධයෙන් දක්වල තේන එතකොට කොහොද සන්නන්ත එතනදී සාරාත සංහ බුදුරාස රත්තුමාග නේදහෙම අපේ න දැන් ඒ ඉන්ටැන් වෛද්‍ය විද්‍යාවේ සඳහංගනාට එතනදී වෛතිවිද්‍යාවේ නළදරූපාසාහ විදු උපතිකම ස්භාව කරගඩ පුළුවන්න්නේ එවනාට කෙනෙේගේ පදිසන්ධියත් එක්කම ඒකිනාගේ භාවරූපය පහද වුණාවේ භාවරූපය වෙනස් කරන්න හැකිියාවක් නෑ. නමුත් දරුපසහෝතිය ඇතිකරගන්න එකඒකම පාවිචි කරන්න පුළුවන්. දැන් සමහලාවට අම්මා තාත් යවාහවෙලා ඉන්නපු තියහයට දරුව නැහැ සතිගණා මාසගනාම් බාලන අවුරදු ගනම් බාලනවා ඒවඋදවිය සාමාන්‍ය විදිහට ඉඳමින් දරු අනේ අපට දරුණණයෙන් දරුණනෑනෙකිිල් හල් හුල දුදක්කිඳමින් ඉන්නවා. බලනොට එක්ව අම්මගේ මේ දේ වැඩි. එහම නැත්තන් තාත්තක යම් කිසි මේේද ස්භාවයක් මනොහරි වැඩි. නැන් රරිදයට අහිතකර මනුවය තත්වයක් තිනේ එහෙමනැත්තං ඒ ගරබාසේතු යම්මකි සිෙ ඇවිල් එහමනැත්තන් කොහ නුදුු සියංන්කිසි දෙයක්ත්තියෙනවා ඒවගේ වෙලාබංගලට ඒක සුදුසුතත්තයට පත්තන විදිල සාරීදික වෙනස් කරන්න ඔෝන්දේ සාරීදිකව වෙනස්ගරියේ වගේ වයදි විද්‍යාත්මය කවුණු කරලා දරු ගැබ පිහිටන්න පුළුවන් පසුවීමක්හත්ලදීීම වගේ වකරන්න පුළුවන් එ වුනාට ප්‍රතිසන්දිි විඥ්ඥානයේ බැසගැනීමත් එක්කම ඒකෙනට පහල වන භාාවදසක රූප කලාපේ වෙනස් කරන්න බැහැ. පැදී අවසර එයටකොට මේ. න්ස මේ යොර ලිංග විපාරයාස වගේ වෙන කොට ඒක කොහොද ගලපාන්න ඒක ඒකනාගේ පෙරසංසාරය කරගයන් තින කරමවල හැතිට ඒක අට අදාළ වෙන්නේ ඒකයන්නේ දැන් සාමානයෙන් බල සම්පන්න රාගයක් ඒ මතුවෙනකොට ඒකිනාගේ පෙරකරම විපාක එතන මතුවනෙහින්ද සාරීරිකය වෙනස්සී ඇැතිවෙනවා පීරු සහ ශරීර ස්භාවයක්න් ඒවාගේම කටහඬ සහ මූනිි ස්වභාවයන් රෝම කෝප ැවසා බහෝ සා. දි ලක්සන වෙනස් සීම්වලට බාධ්‍යනය වෙලා අර චිත්ත ජරූප කරම ජරූපාදී ඇතිවෙමින් ඒකනාගේ කරම නිසා ඇත්තිවල ලිංග විපාර්යාසයක් සිද්ධ වෙන්නේ ඒ වගේ ඇනි භාවරූපල් සම්බන්දනේ දඒක ස නැද්ද න නෑ එතනද මෙහෙමයි දැන් අර ස්ථේභාවරූප පුරුස භාවරූප කියන එකයේදී පතිසාන්දිී විඤ්ඥානයත් එක්කම ඒකනාට භාාවරූප ලැබෙනවා අතේදි ස්ථේභාවරූපයක් වර්තමාන යේදී වෙන වෙනවානම් බාහිර පුද්ගලේත් තේක කරන්න බැහැ නමුත් ඒකිනාගේ පෙළසංසාරයේ කර්මවල විපාක විදිහට කරමයෙන් හටගන්න රූපන මේ භාාවරූප. එතකොට ඒකිනාගේ කනමයෙන් හටගන්නා භාාවරූපවලට වග කියන්නේ ඒකනාගේම කර්ම වැඩ පිළිවෙල එතව පතිසාන්ධි විඤ්ඥානයෙන් පස්සේ ඒ ඇතිවන භාවරූප ඒකනාගේ පෞති කාල සීමාවේදී යම්කිසි පබල කර්මයක් මතුවනාමාර මහාකච්ඡායන මහරතන් වහන්සගේ රූපයේ දැකලා එයා කාන්තාවක් කුණාවගේ පබල කර්මයක් ඒ එයාගේ තුළ යම්කිසි වනස්සීමක් වෙන්න පුළුවන් හබයි ඒක සලු දෙනාට වෙන්නේ නැහැ ඒක කලාතුරකින් සමහරයට විතරක් සිද්ධ වෙන්න පුළුවන් කාරණාව ඒ කර්මී හටගන එකක් හිද ඒගන බාය නොබවහන්සේ තර සඳහන්කරින් සවන්නන්ස භාවරූපයැන ප්‍රන්දින්න භවරපය නැතුවල වනස් බාවරපය හැදෙන්න්න පුළොන් ගීම හෙම නත්ත ඒ වස් ඕ ඒ කියන්නේ ප්‍රතිසන්ධියත් එක්කම භාවරූපය සම්පූර්ල වෙනවා එතකොට නපුන්සකට භවරපයක් ැ ක උපति ලබनाයට बावරපය अනෑ එතකොටේ बावරූපය पहाले වෙලා තිය दिී बाාहिම්කි वाත් පිवेද කला නने උපදදි දරුවවා ගහැන් දर्ුවයක් ව ඕන පිරිම දर्ුවයක්වෙන්න න කිීවට ඒ साත්වයාට අදාලව ඔහුගේ කනමයෙන් හට ගත්ත භාාවරූ උපදසකය බාහිද කෙනෙක්ට වෙනස් කनाන්න බැහැ. ඒක වෙනස්කර ගන්න වානා වෙනස්කර ගන්න ඕන ඒ සත්වයා විසින්මයි එයා ජීවත්ති ඉන්නකොට එයාටර ඇතුවුණු භාවරූප දැස්සකය එයාගේ පෙර සංසාර කර්මිවිපාක සහ වර්තමානයේ බල සම්පාන රාගාදිය මතුවෙලා ඒ ඇති වන දීවල්ල එක්ක වෙනස්වෙෙන්න්න පුළුවන් එතකොට ඒක එයා අට මදාල දෙයක් බාහිරායට ආවකිනාාගේ ලිංග විපාඩයාසයක් කරන්න පුළුවන්කමක් නෑ කියල කියන්නේ ඇතරේ සමාන්න එතොර මේ එතොරුසාමනාාන්ස බාවරප නැතු වෙද න්න පුළරුවන් රනේ දහෙමද නපුන්සේ කටතිය බාවරප නැති අය එතොට බාවරපය කියන අත්්‍යවශ දෙයක් නෙමේ අති නැතම් පිරිිමියක්වෙන්න ෑ ගහැනු කෙනෙක්වෙන්නබ නොන්ස කන ම කියන්න ැ තර ඔක ත මංන් කියන්න තොර සාහම කියෙ උත්පත්තියක් ලැබෙනකොට එක්කෝ ගැහනු එක්කො පිරිමි එක්කෝ ගැහන් පිරිමිණ තින නපුංසක තොරට නපුංස අවස්තාඒ එහෙම උපත්තියකට බවරපයක් නැනේ ස්වන්නන් තොට ාෞරපයක් නැති උපතර භවරපයක් නැති උපති තියන්න පුලන් ඌ භවරූපයක් නැති උපති නපුංසක උපති වෙනවා ඔ එහෙමයි නමුත් ඒ කැනන්නේ ගැනෙ මේ 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 ක්‍රියාවල දිී බවරප නැති උත්පති තියෙනටඒ ඒගැන්නේස්වන්නස ස්තීබාාවර ලොර ලිස භාාව රූපයේ නොලැබුණු ඒ ස්වභාාවෙන් නොලැබුණු උපන්ති තියෙනවා නපුන් ස කියන්නේෙ. හැ ස්ත භාවරූපේ පුලුස භාවරූපය පහළ වෙනවා ඒ පහල වලු භාාවරූපයක් බාහිර කෙනෙක්ට මේ මයාගේ ප්‍රතිසන්ධී විඤ්ඥානය එක පහළවෙලා දැන් රූප කලාප හැදමින් තියෙනවා ඇදිගටම ඒකට ගැලපෙන පෙළසංසාර කර්මාදී විපාක මවගේ උණුසුම ඒවගේ මේ යාහාද ඒවගේම චිත්තජ ඔය හේතුවන්ගේ රූප හැදමින් තියෙනකොට බාහිර කෙනෙත්ත බෑ මයාගේ භාවරූපය වෙනස් කරන්න යම්ඥයම් කටයුතු කරලා වෙනස් කට නොවනන් ඒයා විසින් වෙනස්වන විදිහේ කරම කතාවක් හදාගන්නවොන මේක කරමජ රූප කලාපයක් හින්දා. හැන්න කලින් බැරිද දෙමෝපියන්ටේක වෙනස් කරන්නවාාර වාරයම පුළුවන් දැන් කළියුතු හොඳම දේ තමයි දරු ගැබ පිහිතන්න කලින්. බෝධි පූජය වත් පිළිවෙත් කළ අනෙ මේ කපුසතුළ උපරණ දරුවා බොහොම පින්වාන්ත දර්වීක් පෙන්න්න ඕන කියලා ඒ වගේ කටයුතු පිංකන් කරලා හෙම මේ පුුණ්‍යවන්තඒට දිවික නේයට බ්‍රැහ්මයට ආරාත්නා කළ කරන්න පුළුවන් ඒ කා සීමාවේ ශරරයට उसස්න අධික ආහාර ගන්න නැතුව ශරීරයේ සෞ්ම මට්ටමක තියෙන්න සුවදා ආහාරරගෙන ශරීරයේ බොහොම පැහැපත් මට්ටමට එන්න සරීරයට බොහොම ප්‍රතිඵලදායක ඉතාම වටිනා හාරපානා දිහ අරගෙන ඒ අම්මාාව බොහොම සුවසේ තබමින් කටයුතු කලො ඒ මවගැබට බොහොම මේ පැබල උපපත්තියක් එන්න පුළුව අමකද චුතවෙන කෙනෙක්ද මේ මවු ගැබට පිහිටන්නනගේ ශරීරයස් හොඳ මට්ටමක තියන්නන්නේ. එක අරවාගේ වත් පිළිවෙත් කිරීම වගේම ඇ තවන්තය අවස දෙයක් තමයි සාරීරික යෝග්‍යතාවයක් සකස් කරවන්න ඕන. මතක තබා ගැන අභිධරේද කතා නොකණ සවක් නැහැ ිධර්මදර්රයෙක් වෙනවා කලගන්නේ ඔය ඇතු සබැහැම ධර්ම කථකයෙක් වෙනවා කියන එක මේ ලෝකතියෙන වටිනාම සේස්් ටතම උතුම්ම ගැන්න්නීම අිධර්මේ ඔයත් අභිධර්මේ බොහෝම ුවෝමනාවින් ඉගෙනගන්න ඕන ඒවගේ පුරුසභාව රූපය ක්වීමෙන්, හැදන කලාපේ පුරුස්භාව රූපී වනවා හැදේ රූපීයක ත්‍රීීමෙන් හැදන කලාපේ වස්තු දසකේ වෙනවා වස්තු දසකයක් ඕනමයි ප්‍රතිසාන්දය ලබන වෙලාවීදී මුලින්ම තියෙන රූප කලාපතුනින් එකක් තම වස්තු දසක රූප කලාබිී හරදවස්ත්‍රී පටන් ගෑම්ම ඕක තේරුම් ගන්න බැරවුණහම කට්ටිය කියන්න අර මෙයහමි හදවත් මස ගලවලා තවකනේ තහයි කරනකොටට මෙයාගේ හිතේ තින්තිය අනවාවද කියලා. ඒ හදවත් මසහදන්නේ පසුව පසුව තමයි අර වස්සු දසගේ පහල වෙච්චයක වටිය යාවනයහම සැස්ලා බොහොම පිරිිසු රුදුරියඇසුරේ ඒ පැරැත්මවෙන්නේ ඒම හදවත් මස ගැලිව්වා කියල වෙන කෙනෙට බද්ධ කලාා කියළ වස්තු දසකය අයිම් කරන්න දොස්තර කෙනෙ තැහැකියාවනෑ ඒක කර්මජ වස්යෙන් හටගන්න එකක් අදාළ පුද්ගලයාට අදාළ කර්මජෙක් විපාකයක් තමයි ඒ වස්තු දසකය අිනි භෝග රූපාටට ජීවිත රූපය එකතු වුණහාම රූපකඩාපය ජීවිතනාවවේව. ජීවිත නවකයක් විතරක් තියෙන සත්ව කොට්ටාසයක් ඉන්නවක උද. කුද අසං්‍ය සත්්‍යයේ කට්තිය. මේ විදිහයට කර්මජලාප කර්මජ රූප කලාප නවයක් තියෙනවා. ඊට පහසේ චිත්තජ කලාප, චිත්තජ රල්ප කලාප හැ ඇත් තියෙනවා අයන අවිිනි බබෝගයේ සුද්දාාශ්ටක අට. චිත්තජ රූප කලාපයක් වෙනවා. සුද්දාාස්ටක කලාපය එවගේ ඒ අටට කකායිවිඥාති එකතුන් හාම හැදෙනකායිවි්ඥාති නාවකයක් තියෙනවා වචී විඤ්ඥාතිය එකතුුණාම හැත්න ඒ වචී විඤ්ඥාති මේ දස කියයක් තින බ්ද රූපයක්ත්තියකර එකතුුණ හම අවිනිබ්බෝග රූපාටට ලහුතා මුදතාය කම්මාඥතා එකතුන් හාම ලෞතා දේශක දේශ මේ කාලස්සකයක් ඇති හැති වෙනවා. අවිනිබ්බෝග සුද්දහස්කටටකායිවිඤ්ඥාත්තිය ලහතාමුතා කම්මාඥතා තුන එකති වෙලා හැදන කලාපේ කායි වි්ඥත්ති ලහතාද ද රසේ කලාපයක් වෙනවා. අවිනි්භෝග රූපටට වචී විஞ්ඥාති හා සබ්දයත් ලහතාදී තුනත් එක තඒකතු හාම ඒ කලාපේ වචී විஞඥාති සද්ධ ලහතාදී තේරසය කලාපය කිර හඳුන් වනවා ඒ විදිියන කිත්තජ කලාප ඔක්කෝම හයත් තියෙනවා. එතකොට කරමජ රූප කලාප ලැබෙනවා නවයා, හිතජරූප කලාප ලැබෙනවා හයා ඊට පහසේ හිල්තුජගරූප කලාපය පිතුජුරූප කලාප හතරා කම්බ වෙනවා සුද්ධහස්්‍ර කලාපයක් සබ්ද නවක කලාපයක් ලහුතාදීසාමේ දීකා දසල් කලාපයක් සබ්ද ලහුතාදී දවාලසය කලාපයක් කියලා. ආහාජ කලාප දෙකක් හම්බ වෙනවා සුද්තාස්ටකයේ ලහුතාදීඒ දස්සක කියලා නවිදියට ආහාරච කලාපෙන් දෙකක් හම්බ වෙනවා. න්න ඔය විදිහයට පින්වර්ත්නී ඔක්කෝොම රූප කලාපට විසි එකක් හම්බ වෙනවා ඒ රූප කලාප විසි එක අතරින් සුද්දාාශ්ටකය සබ්ද නවකය කියන රුදුර කලාප දෙක සත්්‍ය සරීදරීම් පිටතත් තියෙනවා සුද්දාාෂ්ටකයන් සබ්ද නවකය කියන ඇරුදුජ කලාප දෙක සත්්‍ය ශරීදීම් පිට තියෙනවා ඉතිරි කලාප දහනාවය තියෙන්නේ සත්්‍ය සරීදී විටරයි පිටට නැහැ සත්ද සරීදයකිවා මිනිස්සනු ඔබ සුද ජීීමන හැට නොපෙන එන කට්ටියය නරක ඉන්න අය ප්‍රීත අසුරේන්නයි දීව ලෝක වල බ්‍රහ්ම ලෝක වල ඉන්න කට්ටිය කොදදනකොහෝ කොයි ආකාරයකට හෝ සත්්‍ය වාසයකරනවනා ඒ ඇගේ අස්‍ය සත්ත රූපී භූමිුවලට ගැලිපෙන විදිහට එතකොට රූප පිහිතන් නැති අ රූපිය වගේ වැත්ත ඇරලා අනි තැන්වලද මෙන්න මේ රූප කලාප විසි එකෙන් දහනාවයක් මලබෙනවා සත්්‍ය ශරීරේ සත්්‍ය ශරීරෙන් පිටතාපි හම්බවනවා රූපකදාප දෙකක් ඒ තම ඇස්සු දාාශ්ඨකයයි සබ්ද නවකයයි කියන අන්න ඒවා ඒ විදිහට ඒක තේරුම් ගන්නට ඕන පැහැදිදිීනය දැමෝටම. මැහැදිලස්වාවහස ඒම න අපි රූප විසි අටි පාඩම නැවතත් හැරි ලැබැලීමක් කළේ දැන් අපිට සුවසී යන්න පුළුවන්නේ දීතිරීම ධර්ම කොට්ටා සු ගන්ගල පාඩන්ගලට එ ස හරි රූපෝ පාදා නස්කන්දය ගන කතාකුලො රූපස්කන්දය රූප විසි අටික ඔොට නිරහල් වැටහීමත් තියෙනවාවද ඇහෙමයි සන් එතකොට වීතනා සඥඥා සංකාල් උපාදා නස්කන්ධයන් කතක කතා කළහම චෛතසික පනස් දෙක ගැන ඔබට දැ නිරවුල් නිවැජ වටහ ීමක් තරද යමෙන්. ු රූපවේත්නා සංඥා සංකාරයන් ගැන ඔය ඔබට නිවැදි වැටහිීමමත්තයෙනවන ගිතු වුණේ විඤ්ඥානස්කන්දීයන පටන් ගත්ත ඒකෙන්නේ විඤ්ඥානස්කන්දී කියෙන සිත් අසෝනාවයට ගත්තාම සතර අපාවල උපදින්න බලපාන ප්‍රතිසන්දිී විඤ්ඥානය එහිදී ඇතිවන සිල්ස්වභාවය මහා කුසල විපාකුණු නැති වුණක් කුසාසිෙත් ඇතිවන විදි ඒ ඇක් සුගතියට එන්න පුළුවන් විිනිසා ඒ අයගේ පෙළසංසාරී විපාකයෝ ලැබෙන විදිිය. ඒවාගේ සතරාපායි විධ තැන්ගල විධ සත්ත කොට්ටාසල්ල ආයු සහ ඔවන්ට ආවේනිික ලක්සන්න දුක්කාාදර කොච්චර පෙරපින් කරගෙන් තිබ්බත් ඒ අයට ඒ තැන්ගවයදී මහුණ දෙන්න සිදත වන කවුණු චිත්තසන්තතිය සැකස්තැවි දිය මනුස්ස භූමිය අහේතුක සුගති දිහේතුක තිහේතුක සත්ත කොට්ටාස. ඒවගේ දිවභූමිය දිහේතුක තිහේතුක සත්ත කොට්ටාස. බැහක්ම බූම්වල තිහේතුක සත්ත කොට්ටාස. එතකොට ඕනෑම තැනක උපාතිය ලැවීමේදේ තිහේතුක උත්කස්තය. තු ඕමක දිහේතුක උත්කෘස් දිහේතුක ඕමක තාත්යට පත්තනවිදි සහ චිත සභාවේ ආකාරයේ හැටියර ජවන් සිත්තවට දිටට දම්වීත්ය උපාජවේදී අපට අප यह වීටනී විපාකළ ලැබනි විදෙසා අ නාගත බවැස්ම සිද්ධ වන ආකාරයත් හුද කළා සංසාරය ගසාගෙන යනකොට දන්දීන් සිල්රැකීම් नेක්කාම ප්‍රඥා වීරී වසීම සත්‍ය ආදීබ අධිස්ථාන මෛත්‍ය උපක්කා ආදීවිදියට කරගත්ත පාරමී උපාරමී පරමත්ත පාරමී වද විපාකයෝ ඒ ඒ ඇත්තන්ට හුදරකදා සසදේදී යහපත් ප්‍රතිපා ලබාදෙන හින්දා. කරගන්නම ඕන බුද්ධ කාරක ධර්ම බවත් තුන්තරාබෝධීෙන් ක්තරාබෝදධියීකට පත්වෙනකොට තමතමන්ගේ ඒ සැස්කරගෙන තියෙන පෙරබුද්ධ කාරක ධර්මයෝ මඟපල් ලබීමට පටිපද හත්තදිින් එක්පතිපදාවට ඔබ යොමුගන කවනු බවත් එහම ඇැතුව රැස්කරගන්න සතුව මැරියෙන් සොරකං කිරීමමාදිය සිදු කරගන්න. ඒ අකුසල සිත්වලට ලැබෙන විපාකයෙන් නරක අයහපත් මේ ඉතා පීදාකාරී දුක්කාර්දර අටමා කුසාසිව ලබෙන යහපත් විපාකත්කොතෙන්දි කොයි විදියට අම්ම තාතෙක් අම සැමිය දූදර්ුවෙක්විිය මන්ට වද දෙෙන් දෙෙක්කාවත් තමන්ට හිරිහන කරන කෙනෙක්කාවත් තමන්ගේ ස්වාමයා තමන්ගේ භාරදියාව තමන්ගේ පුතාදුව තමන්ගේ ඥාතියා තමන්ගේ අම්මතාත්තා තමන්ගේ විදිහට මේ ඉපදිලා ඉන්න කෙටිකාලේ අහුදු විශස්සාතියා කතලයාාපන කෙටක් කැත්තෑවාක් කරි ඒවගේ ඥාතියෙක් විදිහට ඉන්න කොට වුුණත් ඒ අයගින් හිරිහැරවේද පීඩාමේද ප සංසාරගතයම් අ මේ යම් වෛඩක්කාර බැඳීමමාදී කුමනොහෝ විදිහතරහි සතුරු කාදර බාහිරින් ගෙන ඕ නාපකාර දේවාලෙනකොට ඒ හැම දේක දීම ඇත්තන් තුළ කුසාසි ඇතිකර ගත්තුොත් ඒ ඇතිකර ගන්න කුසාසිත්වලට ඔබට ලැබෙනවා දිකු සසරට මහනීයපති පල විපාක අරීත්්‍ය කුමාරී කතාය වගේ බාහිර පුද්ගලයා ඇසුරට වැටන පුද්ගලයක් කුමන තරාතනම කොයියාකාරයක පීඩාකාරී ෝ යහපතා සලසන කෙනෙ කුුණාත්. අයහපතක් අයපත් යහපතක් කොහොම සැලසුවත්. තමන්ගේ චිත සන්තති ඇතිකර ගන්න කුසාසිත්වල හැටියට අකුසාසිත්වල හැටියත් තමයි තමන්ගේ නාමුරූපවලට අනාගති පා ලැබෙන්නේ ඒ විදිට විඥ්ඥානාස්කන්දය ගැනත් ඔබට නිරවුල් පැටහීමක් ඇතිවෙන්න ඇතැයි කියලා හිතනවා තේරුණ අද හොඳ පින්ව ත්න්නේ එහමඳ අපේ දමක මහත්ම අපි සුවසේ ඊළන් කලුත් පාඩමට අත තපුන්නේද ඒස පිින්ව ඔබ හරිම වාසනාවන්තයි අපි තිකෙන් තික පටිච සමපාදයට ඒවාගේම ඉදි යේදි පට්ට අනටත් යොමෙනවා ඔබේ ආරාත්නාාවනු ඉල්ලීමනුව දම්ම සංගනී ප්‍රකරණයටත් ඊට පසේ අත තබමු හඳ එහෙම අදට ප්‍රමාණවත්නය දේද හත්ම අද බෝධය සගට්ච සමහට ගටු ඇති සවන්න සපී අවස්ථාක් දෙමුද බාන්සිර තේටු අපි අවස්ථාවදයමු අතනම මැසිමක් වගේ උදේ ඉදන් අවස්සන කොට ස ම ෝ අහන්න පස්න ඉදිරිපත් කන්න ස්වාමන් වහන්ස දැන්වර මේ ජලයම ගත් තම කියනානේ ආපෝධතුව වැඩී කියලා එතකොට රූප කලාපයක මේ සත්තර මහාබූත හතරම තියෙනානේ එතකොට රූප කලාපයි ව වෙන්වෙන් නැහැන ඒකන අඩුමේක තකට අර වැඩිී කිය ලොකොහොමද කියන්න දැඟින් දරවල තේ ජෝධාතුව වැඩියර හෙම කියනානේ. අර එකක් බහුල වෙන විදිී පොඩ්ඩක් මේ පැහැදිි කරන්න පුලන්ඩ වහන්සේට තෙරුවන් සන්නයි. තිරුවන් සෑනය දරුව. සුද්ධාෂ්ටිකවල වෙනසක්නෑ සුර්දාාස්්ටකයු හැම රූප කලාපයකම් පිහිතල තියෙන් ඕන හැබැයි රූප කඩාපයක් නිර්මාණය වෙනකොට අපිට ජලය වගේ කවනකදී එතින්දි ආපෝධාතු බහුල වසයම් පකටව තීරුම් ගන්න පුළුවන් ආකාරීයට රූපකලාාපය සැකසෙනවා. එතනදී ඒ වර්ණය ගන්ධය රස්සය ඕජාව කියන ඒදඒ ගුණයන්, පටව්‍යාපූතියචු යෝකින සත්‍ර මහබෝධ රූප එකතු වෙන කොට එන්නේ ගුණයම් ඒකට ලැබෙනවා ගින්දර ගත්තහමත් ඇදැම් පටවිධාතුව බහුලා අපේ කෙස්ලොම් නියදත්තා දී කොට්ටහස ගත්තත් කෙලෙසුට සෙම සැරව ලේදහදයාදී විදිහට අපි ආපෝධාතුව බහුල කොට්ට ඇස ගත්තත් ඒවාගේම අපේ උණුසුම උුණුසුන්වභාවේ තයජෝධාතුව බහුල කොට්ටාස ගත්තත් පිම්බෙන සෑනස්භාවේ වායෝධාතු බහුල කොට්ටාස ගත්තන් ඒ හැමතැනකම සුද්දාාස්ථක තියෙනවා සුද්ධාහස්ථකය වලින් තමයි රූප කලාප හැදෙන්නේ එතකොටඒ සුද්දාාස්ටකය එකට එකතු වෙනකොට ඒකට වාලනයක් ගන්ධයක් රස්සයක් ඕ ජාවත් තියෙනවා ඊට පස්සේ ඒ වගේ රූප ගුඩාක් එකට එකටවේද්දි. තමයි අපිට මිශ්‍රවානයක් හබ වෙන්නේ අපිට ඕනෑමදක වානරූපයේ දකින්න හම්බ වෙනවා. අපට මිස්සවාරනයක් තමයි ඊට පාස්සයෙන්නේ මිස ගන් දෙයක් එන්නේ මිස රසයක්ගන්නේ. මිස්්‍රෝජාවක්යන්නේ අර රූප කලාප ගොඩක ඇති වනාට පැස්සේ. ඒනිසා නැත්තන් අපට සුද්දාාස්ටක විතරක්ම එකහා සමාන වෙනවානේ එකහා සමානව පෙනීමක් නෙමෙයි අපිට විවිධාකාරවිදිියදීවා ඇ වාන රූපය හැද නනිවිදිහ සහ නි පුද්ධේවල්ලක පීනම දැනෙනවා ඇහෙනවා. ඒ විදිහට සිද්ධ වෙනවා. මිටන්දී මේ රූප කලා අපේක. තියෙන සුද්දාාශ්ටක ඒවගේ රූප කලාප රාශියක එකත එකතු වෙනකොට ඇහ අපේ ඇහැට හමුවවෙන්නේ ඒගේ වාලන රූපේ විතරයි කනට හමුුවවෙන්නේ සබ්ද රූපේ විතරයි එනාසයට හමුවන්නේ ගන්ද රූපේ විතරයි. ඒ සුද්දාාශ්ඨකාදී එකතු වෙලා මහාරූප කලාාප හම්බවේද්දී අපි ඒ ඒ ආය එතනවලට හමුවන එක්තරා ප්‍රමාණයක් තියෙනවා නොපේ නදීවල් විසාහි ප්‍රමාණයක් තියෙනවා හැම චනකම සුද්දාාශ්ිකති හැබ බහු ලවසසිෙන් අරුව එකට මිශ්ස වෙලා තියෙන හින්ද අපි ය ලක්සණ ගුණේ පිෙනවා. පැහැදිල්ද පුතා එතකොට ස්වාමීන් වහන්සඩැ ඒතන ආපෝධතු වැඩි කියලා කියන්නේ මේ තේජෝ වැඩිය අර එහෙම කියාදිඩැන් අර ඒ හත්තරම තියෙන්න්න එක මේ රූප කලාපයක් ඇතුලන ඒකින් එලියට යන්න විදින්න න එතකට ඒවගේ ගොඩක් එකතුනාා මටයක තේරෙන්න්නේ. දුවටක තේරුන් හැඩුව මෙන්න මේ විතර නවතත් තේරුම් ගන්න උත්හ කරන්න කම ලෝක තියන කුඩාම රූප කලාපේක තියන පුළුවන් රූප කීයක්ද අට්ටක් මේ සුද්්‍රාශ්ටක අරහ එතකොටේ සුද්දාාශ්ටක වල පදානව රූප කීයක් තියෙනවදහත්තරා එතකොට රූප හතර එකට එකතුහාම ඇතිබන වන්න ගන්ධ රස්සෝ ජාතියෙනවානේ එතකොට දේ ඒවිදිී ඇත රූප සුද්ධහස්ටකක තියන ඒ රූපටික අපේ ඇහැට පේනවාද ම එතකොට දුවගේ හැට වතුල පේනවානේද හ දුවගේ ඇහැට වතුර පේනකොට දුවට පේන වතුරයේ තියෙන වානරූපයද නැත්තං වෙන අත්රූපයත්ද.ර එතකට දුවගේ ඇහැට හමෝුණේ වානරූපයද නැත්තං වෙනයන්කිසි රූපයත්ද. එතකොට දුවේ ඒ වානරූපයේ දුවගේ හැට හමුවෙනකොට අපි තේරුන් ගන්න ඕන එතනදී ඒ සෙලවෙෙන ඒ ආබන්ධය ලක්සණය දැන් ගට ලක්ෂණ වසය දකින්න ඕනපුතා ඒක ආබන්ධන ලක්සනයේ වැගි දෙෙන ස්වභාවේ වැගිෙන ස්භාවේ ආබන්ධන ලක්සනය තමයි අපටවිධාතුව කලකයාන් මේ මේ ආපෝධාතුව කලක කියන්නේ එතකොට සුද්දාස්ථය කලාප ගොඩාක් එකට එකතු වෙන කොට ඒගේ වානරූපයේ ඔයපුතාගේ ඇහැට හමුවේද්දීඒව ඔයපුතාට ආබන්ධන ලක්සනයේ තියෙන එක තමයි හමෝනේ අන්න ඒ විදිහට දකින්න ඕන පුතාක පැහැදිදිිද स्वा में ගන ගति लक्ष्यण साහ කक्්‍රिया කියලන කිය දමට එතකොට ඒඒ ගති ලक्ष्य නක් තම අප දකි න්න නත අපි වතුරේ තියන आपපගनेයට වඩा අප ගුණයේ වැඩිය ට මතුර හ ප රු ම ත්තර හර න මක ගති ලක්ෂණයක් එක ගති ලක්ෂණ වැඩිය ගතු අතුරකින දරවයක් කියලකි නො දැන් දැන් ගති ලක්ෂණසාහ ක්‍රියානය ස අවසාන මේ රපෝොලිතිීනෙ අවසානයේ තියනකොට අපිට හබුවෙන එහෙම එතනදී සෙමවලට ගත්තාත් ලේවලට ගත්තාත් අනිකුත් මේ වැගි දෙෙන ඕන ෑමදී ගන්නකොට අපිට ඒ හමුවනඒ ලක්සනය ඒ ස්වරූපයේ ස්වභාවය හැඩය ඒ මේ වානරූපය ඒක මතින් තමයි අපිට ඒ ආබන්්‍ය ලක්ෂනයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ආබන්ධන ලක්ෂණයෙන් තමයි අප ආබෝධාතූ කිය වටහා ග්ඩ ඕනෝම තමයි තේරුම් ගන්න න්නන්නේ තේරුම්ගන්න ඕන එඒ එහෙම ත්හ අමහිතදන්න ප්‍රසෘද ප්‍රසන්ට පැහැදිලි නගෙනම තු එකක විදිහට ඔයඇත්තු ඔොස්ස කලපනා කරන්න ඕන පිංවනි බොහො හොඳද අදහස නිල්පත් කරපයක අප මහත්ම සත්පුරුස පිින්වුවත්නි ඔය එත්තු ඉගනයකහන්නේ තවත්ගනත්ට කිසිදු තරකයකින් බිඳන්න බැරි. මේ ලෝක තියෙන හේතු පලධර්මයන්ගේ සැබෑ කියාවදිය සැබෑ ස්වභාවය. මේක තමයි ඔය ඇත්තු මොනපර්ේසනයක් කදත් අන්තිමට හම්බ වෙන්න තියෙනදේ. දැන් සමහරුම් බුදුදහම ආගමක් කියනවානේ සමහරුම් බුදුදහම දර්ශනයක් කියෙනවා. බුදුදහම ආගමක් කියනකොට ඒකට්ටිය වචනයේ පාවිච්චි කරන්නේ දන්දීමේ කොටස්කීපයක් අරගෙන සේදැකීමේ කෑලි කීපයක් අලගෙන තව කීහිපයක් අලගෙන පෙන්නලා. හැයි, ඒ का ආගමික දක්සනයක් कोොහොම කියලා කताාවක් හද ත්no. මේ නමරූපී ස්කාඳ මුළුමක් කතාවටෙන් නැතුව. බුදුදහම ආගමක් විදිහයට ගන්න ඇත් බෑ ඒවගේම දර්ශනයක් විදියට ගත්තාම ලෝක විවිධාකාර දාර්සනයගේ මතිමතාන්ත්‍රසාහ ඉන්දී බද්ධ වූ බද්ධ නොූ ඒ අයගේ විවිධාකාර මතිමතාන්තල ස්වභාවයන්වද ඇතියෙන්නේ ඒයට බුද්ධිගෝචර වනු සීමාවක් විතරයි ඒගේ පරයේසනයක ප්‍රතිඵලයක් නෑ හැසායිනාගාරියක් ඇතුලටගි හිලකරන පර්යේසණය අවසාධ ප්‍රතිඵලේ වගේ ගහක් ලට ගිලසුන්. නාගාරයකට ගිල්ල කනත්තකට ගහිල පාළුගේකට ගිහිල ඔය ඇත්තෝ කන මේ පරේශනෙන් අන්තිමට හබ වෙන්න තියෙනවා බට මේ ස්කාන්ධ ධාතු ආයත්න ඉන්ද්‍රියන් කලමී මහා පුදුමාකාරමී සත්්‍ය කතාන්දරිය සැබෑ ස්වභාවේ පරමාත ධර්මටික හම්බෙනවා මේ හම්බෙන පරමාත ධර්මවල වෙනසක් වෙන්න නැහ කිසිදු ආකාරයක මේක අඩුව මේක වැඩි මේකමතින්ත නොගල පෙන දෙයක් එහම පෙන්න්නන්න දෙයක් නෑ මේක තමයි සැබැහැම කියාාවලිය ඒ ඒ විදියටම දකින්න වන බුදුදහම ආගමක්වත් බුදුදහම දර්ශනයක්ත් නෙමේ බුදු දහමතුළ ඔය කිය වෙන ඇ්චිත් අසුනාවේ චෛතසික පනස් දෙක රූප විසියාට සහ ඒ ගමන ඒ ස්කාන්දයයන්ගේ පැවැත්ම නසලදාන ඒේතුන්ගින් හටනොගන්නා නිර්වාණ ධාතුව කියන ඔන්නේ පරමාර්ථ හතදී කිසිදු වෙනස්කමක් වෙන්න ඒවා කාටවත් වෙනස්කාන පුළුවන්කමක් නෑ ඒවා තියෙන ආකාරයම දැනගෙනගෙන අවගෝධ කර ගැනීමයි කරන්න ඕන හොඳ එහමන අදට ප්‍රමාණවීද හොඳයි පින්වත්නි එහමනනා ඔයයාඇත සුපුූර් විදිහයට දිගටම අභිධර්ණම පාර්මත්තක සම්බන්ධය කටයුතු කරන්න ඔය ඇත්තු පියවරෙන් පියවද මේ දැනගන්න කවුණන ප්‍රායෝයකල් පයෝජයෙන් අරගෙන ඔබ යමක් කරන්න නොනමකත කරන්න නොනේ. තමන් නොස්වාගසන. ච අවිිතර ීගෙන ගෙනත් මැවනට පස උපරරින්නක බල්ලේ පපුසේ ගැඩ කාව ගැමබිය ල මිච්චර අිතර මීගෙන ගෙනත් තුයි ඇතු සතරපායට නරකේට එහෙ වැටනොත් කොහොම තියද වයුත්තයම කදද තම එකයන්නේ ආර පරේ නය කරලා ඔබ තමගේ බව පැවැත්ම සම්පූණීම නසන්න ඕනේ තමංව සම්පූණීම සසර ගමනින් ඉතරකර ගත්ත කෙනෙක් බවට පත් කරගන්න ඕන සත්‍යය අවබෝත කරගන්න ඕන පුළුවන්දෝටම මෙතන්දී මඟපාල් ලබන්න. පුළුවන්ස දැරෙන්ට යතු කුරන අනිවාදයම ඔයඇත්තන්න පුළුවන්. ඔය ඇත්තෝ ඒකට කාලේ පරක්කු කරන්න එපා මොකද මතක් කරගන්න ඔබම ලස්සන්ට හදාරඇත්ත ගෙදර ඔබේම සාලි මැද අර කීපදනක් ගීම මළ ගවල්ලයට අරයි යන අර උඩු වියන්තිිකය කුලියට දීලා ගෙනල්ලා පහනක් කීප දෙනෙක් වවීම මීට කලින් පත්සු කරල තියෙන සුද්ද කල දීම පහර ගෙනනල්ල පත්තු කරලා ඔබ මෙන් මේ මිනී පෙට්ටියක් ගෙනල්ලා ඒක උඩ ඔබති කියලා ඔය ඇත්තංව අන්තිමර ඉදලකට්ටිය අන්ඩමින් වැලපෙමින් ඉදිමින් මුතදේහේ අහ කරන දවස ඉක්මන් ටික්මට එන බව තේරුම් අර අවස වැට්ටි කරන්න. හොඳ එන මෙෙතික් ලස්ක කර ගැත්ත පුුණ ධර්මයෝ ඔබ නමමියගේ ඥාතිීන අන මෝදන් වී වායකල ඥාතීන්ට පින් දෙන්න ඉධම්මේ ඥාතිී නං හොතුව ද ඥාතිී නං හොතු සිතා හන්තුඥාතයයෝ ඉද හෝජාතී නං හොතු සිතා හන්තුඥාතයෝ ද පෝජාතී නම් හෝ තෝසුකකිතාාවහොුණ. දෙවියන්ට මේ පින් අන මෝදන් කරන්න ආකා සට්ටාචය. ආකා සටටහාචබුම්මට්ටා දේවානාගා මහිතතික පුං්ජන්තන් අනුමෝධිත් ආචරන් රක්කන්තු සම්බුද්ධ ශසනං චිරන් රක්කන්තු සම්බුද්ධ දේශනං චරන් රක්කන්තු සම්බුදය ශ්‍රාවකා නිවනම අරමුණු කරන්න ඉතන් මේ ප්ඥන් අසවක්කයා වහන් හුතු අසවක්‍ය වහන් හොතු මේී පිනෑ නිවන් අවබෝධෙවීම පිණිසමෑ නිවන් අවබෝධ ීතු වීවා එතු ඒවා මේ කුසලෙයි බලයින් මේ කුසලේ බලයෙන් නිවන් දකිනාතුරුම

काम शीलादी शीलादी अनंत गुण गुणपुर अनंत गुण गुणपुर दर्शनादि दर्शनादि भावना पठन भावना वा सत्पुरुष इङ्गीत सत्पुरुष कल्याण मित्र इङ्गीत कल्याण मित्रैन् गीत दादि बुद्धादि आर्यमहोत्तमयिङ्गीत आर्य महोत्तमयिन् गीत आश्रयमलपि ්‍ර ඔබට අප ආසර්වාද කරන්නේ පිින්වන්තා අපේ අබුදාවි පදිංචි දමේ ගමගේ මහත්මානා ශන්තිකමගේ මහත්මියයට දායකත්ය දරෝ සත්පුෝස පිින්වතුන්ට ඒවාගේ අපට යෝද සක්තියක් කටයුතු කන අප අප රැක පඥාසාර පොඩි හාමුදුන් වහන්සේට ඇරිවාගේ විද රටවලන සිටමින් කටයුතු කරනව සදහැපර පුුණ්‍යවන්ත මහත්ම මහත්මීන් හැමට අපි ධර්මයගෙන ගණන සත්පුලොසේ හැමරිනාටම නිදුක් නිදෝගී දීරිකා ලබේවා ඒවාගේම අපි ආणන से नाස්න කටන पූජ පින්ංකම් ඔක්තුම් මාස නවේ සහ धහय දෙන තුළ පැවැත්ෙනවා ඒ සඳහා ඔයි පින්ම තුන්ට කැමති විधීර දායකත්්‍ය අන්දරලා මහනය පින්කන් සිදු කරගන්න පුළුවන්කම ලබෙනවා ඔබ හැමතිනාටම තුुන් රුවවාන්ගේ साने නිंदुක් නිරෝ की तीकाස් ලබේවා අභිවාධන සීලී සේනිිච්චන් වදධාපචායනෝ චත්තාාරු ධම්මාාවඩඇන්ති, ආයුුවන්නඩු සුකම්බලන් ආයුරාරුගේ සම්පාත්තිී සක්්ධ සම්පාත්ති මී වචේ අතෝනිී බාන සම්පාත්ති ඉමිනාති සමිච්චතු. සාදු උසාදුූසාදු. අප සිරධනම ස්වාමන් වහන්සේල වන්දන කරමු ඒ වගේ අපරස්කරගත් අසේලුකු සහ සියල්ප පින් අප කරයානු කම්පාවෙන්, මේ පරම ගම්බී රභධරු දශනා අපට පාදා දෙන්න ව. පා ර වන්ස තු ම සංගර නද ඕකාස වන්දාාමි බන්තේ මයා කතම් පුඥං සාමිනා අනමෝදී තබ්බං සාමනා කතම් nya ම හන්ඳ ත ස අනෝද සාදු සාධූ සාදු අනමෝදාමී ඕකාස දवाරත්වේන කතං සබබං අ්චයන් කමතමේ බන්තේ ඕකාස කමාම කමත. තිප ඕකාස කමම බම තතිම්පි ඕකාස කමමි පතේ සීලවන්තං ගුණ වන්තං කෙතං අනුත්තරං දුල්ල බේන මයා ලදදං පසතුම්හන්තිතුවරං සාරි පුත්තාධතේරානං අගතං පති පාටිය සදදා සීල දයවාසංஞ்ச बुद्ध बुद्धं नमः महाबुद्धं सर